සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සීකා මායානි විචිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිත්තේව ඉච්චිත්‍රානි තතේව ලෝකේ අතෙත්‍ර දීරෝ විනයන්ති චන්දන් තන්දන්ති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කෙනෙක්නි අපි එක තැනකට එක් වෙලා මේ භාවනා වැඩ පිළිවෙලක් පවත්වාගෙන යන අවස්ථාවක්. ඉතින් ඒ වාගේ කරගෙන යනකොට මේ භාවනා වැඩ පිළිවෙලට අනුග්‍රහ වශයෙන් ධර්ම දේශනා ධර්ම සාකච්ඡා කමඨා වගේ දේවල් ඒ සක්මන් පරිවෙන් භාවනා තමතර කෙරෙනවා. ඉතින් ඒ නිසා එවැනි භාවනා වැඩ පිළිවෙලට දක්වන අනුග්‍රහයක් වශයෙන් ධර්ම දේශනාවකුයි මේ අවස්ථාව අපි ඉදිරිපත් කරගෙන තියෙන්නේ. ඉතින් මේ ධර්ම දේශනාව සඳහා සර්වචන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ ත්‍රිපිටක ධර්මයේ සූත්‍ර පිටකයට අයිති අංගුත්තර නිකාය පොතේ චක්කනිපාතේ සඳහන් වෙන මේ නිබ්බේධික සූත්‍රයේ කියන බොහෝ විස්තර විසුතු රාශියකට මාතුකා සපේන සූත්‍රයක් අපි මේ ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මේ සූත්‍රයම අරගෙන අපේ මේ වැඩමුළුව දිගටම භාවනා වැඩමුළුව දිගටම දේශනා මාලාවකට මාතෘකා ඉදිරිපත් කරගන්න. ඉතින් මේ නිබ්බේධික සූත්‍රයේදී සර්වජන් වහන්සේ ස්වච්ඡන්දයෙන්ම ඉදිරිපත් වෙලා සංඝයා වහන්සේට මතක් කරනවා නිබ්බේධ පරියායං වෝ භික්කවේ ධම්ම පරියායං තේසිස්සාමි. මහණී තොපලාට මම මේ යමක් විනිවිද දකින්න හැටි විපස්සනා කරන හැටි පිළිපඳව විස්තර කතාවක් කරන්න කැමති විස්තර කතාවක් කරන්නයි මේ ලෑස්ති වෙන්නේ. ඒක හොඳට මෙනෙහි කරන්න හොඳට අහන්න අහලා මෙනෙහි කරන්න එහෙම නැත්නම් අහලා හිතේ ධාරණය කරගන්නයි කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා එක දක්වන අනුග්‍රහයක් වශයෙන් එහිමයි ස්වාමින් වහන්සේ කියලා අර ධර්ම දේශනාව සඳහා මනාවට ඇසීමටත් ධාරණය කර ගැනීමටත් ලක්ලාෂ්ට වෙනවා. එතකොට සර්වජන් වහන්සේ මේ ප්‍රස්තාව දැනගෙන මේ නිබ්බේධ පරියාය විවරණය විස්තරය ඉදිරිපත් කරනවා. ඒකෙදී සර්වජන් වහන්සේ සඳහන් කරනවා සර්වජන ආඥානිය අනුව නැත්තම් සර්වජන්ගේ සර්වජන ආඥානියට වැටෙන ආකාරයට යම් යම් කාරණා වර්ගයක් තියෙනවා. ඒ කාරණා යෝග ජීවිතයේදී ඉස්මතු කරගෙන තමා විහිම්ම උලුප්පල අරගෙන එහි හරහා දැක්මක් විනිවිද දැක්මක් විහිතුරු දැක්මක් අවශ්‍ය කරනවා මේ යෝග ජීවිතය සාර්ථක කරගන්න. ඒක යෝග ජීවිතයේ සාර්ථක කිරීමට අවශ්‍ය කරන මූලධර්ම දැනුමක් සූත්‍රමය ඥානයක් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේ දෙයක් ඉස්මතු කරලා පෙන්නලා ඒ සීළු දිනාගේම අවධානය ඒ දිහාට යොමු කරන එක ලෝක සත්වයන්ගෙහි කරුණාවෙන් කටයුතු කරන මෛත්‍රියෙන් කටයුතු කරන සාස්ෘණ වහන්සේ නමකේ වගකීම. ඉතින් ඒ වගකීමක් වශයෙන් තමයි සර්වඥ වහන්සේ නිබ්බීත පරියාය නැත්නම් මේ විනිවිද දක්නාසුළු විස්තර ඉදිරිපත් කරා. අනේ ඒ සම්බන්ධයෙන් සර්වජන් වහන්සේ මේ සූත්‍රයේදී ලෝකයා ආශා කරන එහෙම නැත්නම් තනවා වඩා ගන්න කැමැති ආලවට්ටම් කරන මේ කාමය පිළිබඳව විනිවිද දත යුතු බව විග්‍රහ වශයෙන් දත යුතු බව විචිතුරු වශයෙන් දත යුතු බව එක මාතෘකාවක් වශයෙන් පේනවා. කාමෝ භික්කවේ වේදිතබ්බ මේ කාමය කියන එක දත යුතුයි. ඒ වගේම ලෝකයා මේ සැප වේදනා වශයෙන් එහෙම නැත්නම් මේ වින්දනයකට යොමු වෙලයි මේ මුළු ජීවිතේම ගත කරන්නේ සැප සාධනෙදී. සැප සොයා යන ගමන. ඉතින් ඒක පිළිබඳව ටිකක් හාරලා උස්සලා බලන්න ඕනේ. ඒකත් ටිකක් කුළුප්පලාගෙන බලන්න ඕනේ වේදනා කියන මොනවද කියලා. ඊගාට ඒ ලෝකයා මේ වේදනා සකස් කරගන්නේ
තමන්ගේම හඳුනා ගැනීම රාශියක් මත තමන්ගේම සංඥා නම් කිරීම රාශියක් මත ඉතින් ඒක කවදාකවත් ඒ වේදනා මානින මිම්මේ එහෙම නැත්නම් ඒ හැඳිනීම් ඒකක කවදාකවත් අපි විග්‍රහයකට අකරන්නේ නැහැ විනිවිද බලන්නේ නැහැ ඒ මිම්මම හැමදාම සම්ප්‍රදාන කුල පාවිච්චි කරමින් යන නිසා මිම්ම වැරදිනම් හඳුනා ගැනීම වැරදිනම් ඒකාන්තයෙන්ම අපි ඒ වැරදි රටාවට වැටෙන නිසා මේ සංඥාව කියන එක අපි හඳුනා ගන්න ඕනේ. ඒ වගේම අපි දැන හෝ නොදැන මේ කරන සෑම කටයුත්තකදීම කර්ම ශක්තියක් මණ්ඩි වශයෙන් තැන්පත් වෙනවා. ඒ කරන වැඩේ කෝක වෙතත් අපේ අතට යටව අපි නොදැනුවත්වම යටිපහුවෙලා කර්ම ශක්ති වශයක් වශයෙන් තැන්පත් වෙනවා. මේකත් අපි එතන එතන විග්‍රහ කරලා විස්තර කරලා දැනගත්තොත් ජීවිතයකට අලුත් නවමු මුහුණු වරක් දෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම අපි කොච්චර සැප සොයාගෙන කටයුතු කරත් අවසාන ඵලයේ තියෙන්නේ අතිකොණ පැතිරිච්ච දුකක්. ලද්දා පටන් විදින දුකක් තියෙනවා. ඒ නිසා මේක ඇයි අපි මේ හංගලා මේ සැප සොයන කටයුත්තකින් මේක විපිරියාස කරගන්නේ? ඇයි මේ දුක ඒ වශයෙන්ම විචිතුරු වශයෙන් බලන්නේ නැත්තේ? ඇයි ඒක අපේ අවධානය ලක් කරන්නේ නැත්තේ? ඇයි ඒක අපි විචක්ෂණ ඥාණයට ලක් කරන්නේ නැත්තේ කියන එක තරවචනාංශ මෙතනදී වියංගාර්ථේ මතු කළ දෙනවා. ඒක නිසා මේ නිබ්බේධ පරියාය සූත්‍රයේදී ඒ විදිහට කාම වස්තුන් පිළිබඳව, වේදනා සංඥා පිළිබඳව, ඒ වගේම කර්මයේ පිළිබඳව සහ දුක කියන සංකල්ප ටික අරගෙන ඒ සංකල්ප පතුරු ගහලා විචිතුරු කරලා විනිවිද දකින්න විපස්සනා කරන්න පැතිකඩ රාශියක් පෙන්වලා දෙනවා. මේ පැතිකඩ වලින් ඉස්සල්ලාම කාටත් අදාළයි හිතන තව වෙන්න ඇති සර්වඥාන්සේ මේ කාමයේ පිළිබඳව මේ වගේ දෘෂ්ටි කෝණකින් බලන කෙනෙක් ඒක කපල කොටලා බැලිය යුතු ආකාර ටිකක් යෝජනා කරනවා. මහණි යම් කිසි කෙනෙක් ඒ කාමයේ විනිවිද දකින්න ඕනෑ නම් විචිතුරු වශයෙන් දකින්න ඕනෑ නම් එහෙම නැත්නම් කියනවා විශේෂයක් කරගෙන දකින්න ඕන නම් මේක මම මාගේ කියන එක නෙවෙයි කාමයේ කාම වස්තුන් කාම ගුණයන් විශේෂ ශේෂ්ත්‍රයක් වශයෙන් දරගන්න ඕනෑ නම් කාමයේ කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕන. ඒ කාමයට නිදාන සම්භාවය නැත්නම් කාමයට හේතු වෙන හැටි මේකේ මූලය දැනගන්න ඕන. ඒ නිසා ඇති වෙන විපාක දැනගන්න ඕන. ඒ වගේම ඒ කාමය අපි විචිතුරු විවිධාකාරේ මන්මත් කරවන හැටි. එකින් එකින් අතින් අතට මාරු කර කර ඒකේ නානා ප්‍රභාවයෙන් අපි මන්මත් කරවන හැටි අපි දැනගන්න ඕන. ඒ වගේම මේ කාමය පිළිබඳව නිසි දෘෂ්ටි කෝණකින් බලලා එතන නිසි දැක්මකින් බැලුවොත් කොච්චර වශයෙන් මේ කාමයේ කොජතම මේ නැගෙනක ආවත් ඒ නගින නගින කොජතාන කාමයේ එතන ගෙවන් වෙමින් ගෙවි යමින් තමයි අලුත් කාමයන් මතු කරන්නේ. ඉතින් නුපුහුණු මනස නොදියුණු මනස නැවත නැවත දකින කාමයාගේ සිලිලාරය නවමු භාවය නිර්මාණශීලීත්වය ප්‍රගතිය දකින්නවා මිස දකින්නෙම නෑ ඒ උපදින කාමයාගේ ගිවියම එතන එතන කෙරෙන ක්ෂණික වශයෙන් කෙරෙන ගිවියම දකින්නේ නෑ නිරෝධය දකින්නේ නෑ නිරෝධ වීම දකින්නේ නෑ. ඒ නිසා ඒකටත් පොඩ්ඩක් ටෝච් එක කරලා බලන්නයි කියන. ඒකටත් ආලෝකයක් වටලා බලන්නයි කියන. ඒකටත් විනිවිද දකින්නයි කියලා කියන. ඊට පස්සේ යම් විදියකට අපි දැකගත්තොත් මේ කාම වස්තුන්ගෙන් ඇතිවීම વિશે අපි ලොකු සිලිලාරකින් බලන හිටියට ඒවා මෙච්චර නැවත නැවත ඇතිකරන්න හේතු වෙන්නේ කලින් ඇතිවෙච්චම ගෙවිල යන්නේ නැහැ. ඒවා නිරුද්ධ වෙලා යන නිසා නමුත් අපි නිරුද්ධ භාවයේ මතු වෙන දේ සිලිලාරයේ මතින් මුවහා කරගෙන තියෙනවා. ඒක නිසා ඒ නැති වී යන පැත්ත නිරුද්ධ පැත්ත දැකලා ඒ නිරුද්ධ වෙන පැත්ත විශේෂණය කරලා බැලීම. එතන මෙතෙක් නොදැක්ක විදියකට පිටිපස්සේ ඉඳලා ඉස්සරහා බලන ක්‍රමයට
යෑමේ ක්‍රියාපටිපාටිය මොකක්ද? එහෙම නැත්නම් අපි මෙතෙක් පටලවාගෙන තියෙන එකේ අනිත් පැත්තේ ඉඳලා මුලට එන ක්‍රමය මොකක්ද කියලා, එහෙම නැත්නම් මේ නිරුද්ධ බැහැන භාවය දැක ගැනීමේ මාර්ගය, නිරෝධ ගාමිනී ප්‍රතිපදාව මොකක්ද කියලා කාම වස්තුන් පිළිබඳව බැලිය යුතු පැතිකඩ හයක් යෝජනා කරා. මේ විදිහට තමයි මේ සන්දර්භය, එහෙම නැත්නම් මේ ප්‍රමේය, මේ මූල ධර්මය සර්වත්‍රාසී ඉදිරිපත් කරා. ඒකෙන් තමයි කියන බලාපොරොත්තු වෙන දේ පිළිබඳ සැකිල්ල ඉදිරිපත් කරනවා. සැකිල්ල ඉදිරිපත් කරලා ඒ එක එක පාතයක් දිගේ පෙතක් දිගේ විස්තර සපයනවා. මෙන්න මෙහෙමයි මේක වෙන්න ඕනේ කියලා. ඒ විදිහට මේවට කියනවා උද්දේශ නිද්දේශ පටිනිද්දේශ කියලා. උද්දේශය කියලා කියන්නේ ඉස්ලාම් පොතක පටුන ලියනා වගේ. මහණිමාම උඹලාට අද මේ නිබ්බේදය පිළිබඳව විනිවිද දැක්ම පිළිබඳ කියලා දෙන්න හදන්නේ කියලා උද්දේශයක් තියෙනවා. උදේශීමක් කරනවා. දේශීමක් කියලා කියන්නේ දේශනාවක් කරනවා කියන්නේ. ඊට පස්සේ ඒක නිද්දේශ වශයෙන් මේ නිබ්බේද පරියාය කාමයාගේ බලන්න ඕනේ. ඒ වගේම වේදනාවේ බලන්න ඕනේ. සංඥාවේ බලන්න ඕනේ. ඊට පස්සේ කර්මයේ බලන්න ඕනේ. දුකේ බලන්න ඕනේ. ඒක ප්‍රධාන පත පහක් කරනවා. ඊට පස්සේ එක එක පතයක නැවතත් ඒ කාමයේ කියන්නේ මොකද්ද බලන්න ඕනේ. කාමයේ නිදාන සම්භවය බලන්න ඕනේ. ඊට පස්සේ කාමයාගේ විපාක මොනවද කියලා බලන්න ඕනේ. විමත්තතාවය කියන්නේ විවිධාංගීකරණේ බලන්න ඕනේ. ඒ නිරෝධය බලන්න ඕනේ. නිරෝධ ගාමිනී ප්‍රතිපදා බලන්න ඕනේ. ඊට පස්සේ වේදනාව බලන්න ඕනේ. වේදනාවේ නිදාන සම්භවය බලන්න ඕනේ ආදි වශයෙන්. දැන් අරක සම්පූර්ණ පැදුරක් දිගහැරලා පෙන්නනා වගේ සම්පූර්ණ නිද්දේශයේ පෙන්වන. මෙන්න මේ ටිකයි මම මේ කියලා දෙනවා. ඊට පස්සේ පටි නිද්දේශ වශයෙන් කාමයා කියලා මම මේ කියන්ට දරගත්තොත් හොඳයි කියලා කිව්වේ මොකක්දයි කියලා සරුවචන්සේ ප්‍රශ්නයක් අහලා උන්වහන්සේම සඳහන් කරන මේ කාමයේ වශයෙන් සාමාන්‍ය ලෝකයා සඳහන් කරන්නේ චක්කු විඤ්ඤේය රූපා ඉට්ඨා කන්තා මනාපා කාමූප සංහිතා පිය රූපා. ඇහැට නැත්තම් චක්කු විඤ්ඤාණයට දැන් ඇහි උපං හිතට අපි සාමාන්‍ය සිංහලට දානවා කියන්නේ ඇහි උපං හිත. නැත්තම් දකින හිත කියමු. ඒ දකින හිතට මුලිච්ච වෙච්ච ඉෂ්ට වූ කාන්ත වූ ප්‍රිය වූ මනාප වූ කාම දනවන වූ ප්‍රිය රූප වූ යම් රූපයක් තියෙනවා අපි ඒකට කියනවා ඒ කාම රූප කියලා. එහෙම නැත්තම් ආමිෂයක් අපි දකිනවා දැක්කොත් හොඳයි මංගලයි සුබයි ඉෂ්ටයි කාන්තයි මනාපයි කියන. ඉතින් මේවට අපි කාම ගුණ කියන නමයි කියන්නේ. මොකද ඇහැට එක රූපයක් නෙවෙයි අපිට ප්‍රිය, අපිට එක එක වර්ණ, එක එක සටහන්, එක එක ආකාර වශයෙන් ඇහි උපන් හිතේ රසය උලුප්පන රසය මතු කරලා දෙන විවිධ හැඩතල තියෙනවා. ඒවට සටහන් සහ ආකාර කියලා කියනවා. ඒ විවිධ සටහන් විවිධ ආකාර ඔක්කොටම කාම ගුණ වශයෙන් සඳහන් කරනවා. අනේ කාම ගුණයන් දැකීම කාම දර්ශන වශයෙන් අපි දකිනවා. දර්ශන කාමයේ කියලා එකක් තියෙනවා. එවැනි වෙනතුන් නැවත නැවත දැකීමට ආසාවකුත් ඒ පුද්ගලයාත් එක්කම දුරුබැඳ යනවා. ඒ නිසා කාම දර්ශන සහ දර්ශන කාම ඒවට කියනවා කාම ගුණයන් කියලා. ඉතින් ඒ ඇහි මේ ආකාරයෙන් ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය රූප වූ කාම උපසංගිත වූ දේවල් මෙතන කාමයේ කියලා සඳහන් කරනවා. ඊට පස්සේ කණේ හිත කණේ පහළ වෙච්චාම නැත්නම් ආහන හිතක් පහළ වෙච්චාම ඒකට කංකලෝ නාද වැඩි කරනවා. ඒවත් ඉෂ්ට වූ කාන්ත වූ ප්‍රිය වූ මනාප වූ කාම උපසංගිත වූ ප්‍රිය රූප වූ ශබ්ද වගේක් ඒ පුද්ගලයාට තියෙනවා. ඒක ඇහුවට පස්සේ ඒ ප්‍රිය වූ ස්පනාප වූ ශබ්දම නැවත නැවත අහන්න ඒ පුද්ගල ප්‍රයත්න කරනවා. ඒ සඳහා ඉතින් කර්මාන්ත කරනවා. ව්‍යාවෘත වෙනවා. ඒ සඳහා වැය කිරීම කරනවා, ආයෝජන කරනවා. ඒ වගේම නාසයට සුවඳ જાති තියෙනවා. ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප ආදි වශයෙන් දක්වන ඝාන විඤ්ඤය ගන්ධ. ඊට පස්සේ ජීව පිනවීම සඳහා පාවිච්චි කරන ජීවා විඤ්ඤය රස.
එක එකනාගේ ඒ දිව පිනවන විවිධ රස. ඊට පස්සේ කය පිනවන ස්පර්ශාවිය වාසය පොට්ටබ්බ වාසය කය පිනවන විවිධ යාන වාහන ඇඳ කොට ඇඳ පුතු කොට මෙට්ට සුඛපභෝගී පරිභෝග උපභෝග වස්තු. ඒ උපභෝග පරිභෝග වස්තුන් ඒ ස්පර්ශ වෙනකොට ඒ ඇති වෙන පහස විවිධ අංගීකරණයි. ඒකට ඔක්කොටම කියන කාම ගුණ කියලා. ඉතින් මේ කාම ගුණයන් වැඩි දියුණු කරගන්න තමයි අපි මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් ව්‍යාපෘත වෙන්නේ. හැකියාවල් කරන්නේ, අතිකාල සේවාවල් කරන්නේ, ඉගෙන ගන්නේ මේ ලෝකේ තියෙන සෑම දෙයක්ම කරන්නේ මේ කාම වස්තුන් වැඩි කරගෙන මනාප විදියට රුචි රුචි ආකාරවලින් ඒ චක්කු විඤ්ඤය රූප, සෝත විඤ්ඤය සද්ද, ඝාන විඤ්ඤය රස ගන්ධ, ජීවා විඤ්ඤය රස, කාය විඤ්ඤය නැත්නම් පොට්ටබ්බ රූප වැඩි කර ගැනීම සඳහා ඇති කරලා අපි ඒකෙන් ඊට පස්සේ උපමාන හදාගන්න. උපමාන හදාන කියන අසවලා මේ රස ගන්ධ පහස සද්ද ගන්ධ අතින් පොහසත් අසවලා හිම නැහැ. ඒ මොකද ඒ පොහසත්ක මනින්නේ ඒ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ බාහිර අරමුණු මතින් තමයි ඒ පුද්ගලයාට ලැබෙන දර්ශන කාමය රස කාමය ආදි වශයෙන් වැඩේ. ඉතින් ඒ නිසා ලෝකයේ සම්පූර්ණ ආර්ථික විද්‍යාව අපට හදලා දීලා තියෙන උපමාන රාශියක් එක එක පුද්ගලයන් තාරාතිරම් මනින්ද ඒවට මේ ආර්ථික වශයෙන් කියලා පන්ති ભેදයක් ඇති කරලා තියෙනවා. මේ පන්ති ભેදයට හේතු වෙන්නේ අනිවාර්යයෙන්ම මේ අරමුණු අතර තියෙන තාරාතිරම්. නමුත් මේක විස්තර කරලා මේ ලෝකේ කොච්චර අන්ධයිද එහෙම නැත්නම් මේ ලෝකේ කොච්චර උඩු යටි කුරුද කියලා කියන සර්වඥාන්සේ නතේ කාමායානි විචිත්‍රාණි ලෝකේ එසේ වුණත් මහණි මේ ලෝකයේ තියෙන මේ රූප ශබ්ද කන්ද රස ස්පර්ශයන්ගේ විචිත්‍රතා විවිධාංගීකරණය නෙවෙයි කාමය කියන්නේ කියලා ආර්ය විවහාරයේ බුදුහාමර මෙතනදී ප්‍රකාශ කරනවා. ඊශල පෙන්නන්නේ සම්මුති වශයෙන් මේ ලෝකය අඹාගෙන යන්නේ රූප වැඩි කරගන්න, ශබ්ද වැඩි කරගන්න, ගන්ධ රස පහස වැඩි කරගන්න. ඒකත් අර ඉෂ්ට වූ, ප්‍රිය වූ, කාන්ත වූ, මනාප වූ, කාමූපසංගිත වූ, ප්‍රිය රූප වූ කොටස වැඩි කරගන්න හදනවා. ඒත් එකම සටනක් තියෙනවා අනිත් වූ, අකාන්ත වූ, අප්‍රිය වූ, අමනාප වූ, කාමූපසංගිත නොවෙන්නා වූ දේවල් දුරින් දුරවන් කරගන්න සටනක් තියෙනවා. ඉතින් ඒ සටනේ හැටි හැටි තමයි අපි එක එකනා මේ ආර්ථික දේශපාලන සමාජික වශයෙන් තාරාතිරමකට වටහන්නේ. ඒක ලෝකයේ 99%කටත් වැඩි නැත්නම් 100%ක්ම කිව්ව හැකි විශ්වාස කරන ලෝක තත්ත්වෙමයි නේ, තමන්ගේ තත්ත්වෙමයි නේ, ශිෂ්ටාචාරයමයි නේ, අගයන් ආඩම්බරයමයි නේ ක්‍රමී. නමුත් සර්වඥයන් සඳහන් කරනවා ආර්ය විනයෙයි එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ කියන තාලෙට සීල සමාධි ප්‍රඥාකාරයෙන් පුහුණු වෙන කෙනාට මේක නෙවෙයි කාමික කිය. නිතේ කාමා යානි චිත්‍රානි ලෝකේ මේ ලෝකේ තියෙන මේ විචිත්‍රත්වයේ නෙවෙයි කාමේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. තම තමන්ගේ මති මතාන්තර වලට ප්‍රේම කිරීම තමයි මනුෂ්‍යයන් ලොකුම කාමික කිය. මගේ රුචිය, මගේ මනාපේ, මට ඕන දේ, මගේ අභිමතාර්ථ ওই ටික තමයි අපි රකින්න උත්සාහ කරන්නේ බුදු ඇහෙන් බලනකොට. ලෝකයට පේන්නේ අපි මේ බාහිරයේ තියෙන වර්ණ ගන්ධ රස මේ කාමයේ වශයෙන් පාවිච්චි කරනවා කිය. ඒක කරගෙන ලෝකයා කොච්චර දඟලුවත් කවදාකවත් ඒ ලෝකේ බලාපොරොත්තු වෙන පිරිච්ච ගතිය සම්පත්‍ති කරගතියක් ලැබෙන්නේ නැහැ. ඒ මොකද හේතුව ඇත්ත වශයෙන්ම බන්නකොට මිනිස්සයා ප්‍රිය කරන්නේ, මනාප කරන්නේ, පිටිපස්සේ යන්නේ, ඉල්ලන්නේ, දඟලන්නේ තමන්ගේ මනාපේ, තමන්ගේ රුචිකත්වය, තමන්ගේ අවශ්‍ය කරන දෙයට ප්‍රේම කරන්න තියෙන ආසාව. තමන්ගේ රුචි අරුචිකම්. ඉතින් ඒක ඇති කරගන්න අර රූප, ශබ්ද, ගන්ධ, රස හේතුභූත වුණාට ඒව අන්‍යමාර්ථ පද
නියමාර්ථ වශයෙන් බලන්න තියෙන්නේ තමන් තුල තියෙන මේ විවිධ දේවල් සඳහා ඇති මනාප අමනාපකම්. නැත්නම් තමන්ගේ පෞරුෂත්ව ලක්ෂණ. මේක මොකද්ද කියලා දන්නේ නැතුව අපි බාහිරේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වශයෙන් කොච්චර දේවල් ලක් කරලා දුන්නත් ඒ වැඩේ තීන්දුව වෙන්නේ ඒ පුද්ගලයාගේ පෞද්ගලික මනාප අනුව, පෞද්ගලික දෘෂ්ටි අනුව, පෞද්ගලික සංඥා අනුව, පෞද්ගලික රුචි අරුචිකම් අනුව කියන කාරණාව දන්නේ නැති තාක්කල් අපි මෙතන පටලව ගැනීමක් වෙනවා කියන එකයි මේ තා කියපු ටිකේ සරෝජනස් පෙන්වන්නේ. තිත්තන්ති කාමා තත් තිත්තන්ති චිත්‍රාණි තතේ ලෝකේ ලෝකේ පරිබාහිරව තියෙන ඒ විචිත්‍රතාවේ රූපයන්ගේ, සද්දයන්ගේ, ගන්ධයන්ගේ, රසයන්ගේ, පාශයන්ගේ ඔන්නෝ තිබිච්චාවයි කියලා බුදුහාම කියනවා. ඒක යන්න අරපන්. තිත්තන්ති චිත්‍රාණි තතේ ලෝකේ අතෙත් දිහිරා විනයන්ති ඡන්දං. මේ හරියට බුදුහාම කියලා දෙන මේ රහස දැනගන්නා වූ එතන බුදුහාමුදුරුවෝ කියලා දෙන ඉරතිකේ යන්නා වූ ඒ ධීරයන් වහන්සේ. එහෙම නැත්නම් ඒ ධීර කෙනා ධීරය කියලා කරා වීරත්වයක් යන ප්‍රඥාවක් තියෙන කෙනා විනේනේ කරන්නේ හික්මවන්න හදන්නේ ඒ බාහිරේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ආදී කාම ගුණයන් නෙවෙයි තමන්ගෙම කාම ඡන්දේමයි. තමන්ගේ ඇතුලේ තියෙනා වූ ආසාවමයි. තමන්ගේ ඇතුලේ තියෙන මනාප මනාප භාවයයි. තමන්ගේ ඇතුලේ තියෙනව පෞෂත්ව ලක්ෂණය. තමන්ගේ ඇතුලේ තියෙනව දෘෂ්ටියයි. තමන්ගේ ඇතුලේ තියෙනව දර්ශනයයි. ඉතින් ලෝකේ කරන්න හදන්නේ කකුලේ කටු ඇනනවා කියලා පොළොව පුරාවට හැම ඊළඟයි හදන්නේ. අවබෝධනද කියන එක ටෙඩියෝ නැහැ සරිප්පු දෙයක් දාගනි. එතකොට ලෝකේ කටු මක මකයි ඉන්න ඕන කමන්නේ. ලෝකෙ මට්ටම් කරන්න ඕන කමන්නේ. උඹේ කකුල් දෙකට සරිප්පු දෙයක් දාගනි. ඉතින් මේක කියනකොට බව විනය විචිත්‍රයි බොහොම උපහාසාත්මකයි මේක හිතට වදිනවා. නමුත් ඒ කොච්චර හිත වැදුනත් අපි අර තත්ත්වගත වෙලා තියෙනවා. මුළු දෙමව්පියන්ගෙන් දැනුමෙන්, ඉතිහාසයෙන්, සංස්කෘතියෙන් ඒකල අපි උත්සාහ කරන්නේම ප්‍රෞඩත්වේ බලන්න, ජාතියේ ප්‍රෞඩත්වේ බලන්න, ඒ ජාතියේ තියෙන රූප, සත්ත්ව, ගන්ධ, රස, ස්පර්ශ. ගෙදරක තියෙන ප්‍රෞඩත්වේ බලන්න, ගෙදර තියෙන රූප සත්ත්ව කන්ද රස ස්පර්ශ. පුද්ගලයාගේ තියෙන ප්‍රෞඩත්වයේ දියුණුව දිනවා බලන්නේ ඒ පුද්ගලයාගේ තියෙන ඒ රූ ඒ පුද්ගලයාගේ අධීක්ෂණයේ යටතේ නැත්නම් අධිකාරී යටතේ තියෙන රූප සත්ත්ව කන්ද රස ස්පර්ශ වැඩි නම් එයා පොහසත්. එයා අතරම සතුටෙන් ජීවත් වෙන කෙනෙක්. එයා සන්තුෂ්ටි කර දෙන කෙනෙක්. සම්පත්‍ති කර කෙනෙක් කියලා තමයි ලෝකයාමනි. අවතේ මිනුම් කෝදුවේ තියෙන පුස්කම එහෙම නැත්නම් මේ මනින සරාවේ තියෙන යට හිල සරුවතන්ස් පෙන්වන්නේ ලෝකයේ සන්තුෂ්තිය පවතින්නේ ලෝකයාගේ සම්පත්‍ති කරගතිය පවතින්නේ බාහිර ආරම්මණවල නෙවෙයි අභ්‍යන්තර වශයෙන් ඒ පුද්ගලයාගේ හැදියාව ඒ පුද්ගලයාගේ රුචි අරුචිකාන් පෞරුෂත්වයේ දෘෂ්ටිය සාධාරණ ඉතින් ඒකට තට්ටු කරන්නේ නැතුව ඒක හදා ගන්න නැතුව ඒක පිළිබඳව වග වෙන්නේ නැතුව ශික්ෂණය කරන්නේ නැතුව අර බාහිර කොච්චර ජාති කරත් කවම කවදාකවත් ඒක අබමල් රේණුක තරම්වත් අභිවෘද්ධියක් ඉස්සරහට යන්න බෑ මොනවදෝ ලැබෙනවා මොනවදෝ යම් ප්‍රමාණයක తాවකාලික ළඟාවීමක් පේන්න තියෙනවා නමුත් පොදු චිත්‍රයේ අතීකොන පවතින දුකේ කිසි වෙනසක් පවතින ඒක නිසා කාමයේ හඳුනා ගන්නකොට කිනෙකුට සීතීන්දු වෙනවා රූපයක් බලන චිත්තක්ෂණයක් පාසා සද්දයක් අහන චිත්තක්ෂණයක් පාසා ගන්ධ රස පහස ලබන චිත්තක්ෂණයක් පාසා චක්කු විඤ්ඤය රූපය නැත්නම් චක්කු විඥාණයට ලක් වෙන රූපය කියනකොට ඇහැ විතරක් ඇතර තිබිලා බෑ ඇහැට බලන හිතක් ඇවිල්ලා ආධාර කරන්න ඕනේ එහෙම නැත්නම් ඇහැ විතරක් තියුණු පඩියට හරියන්නේ නැහැ. ඒ මොකද එක පුද්ගලයෙක් ගත්තාම කාම ගුණ ගන්නකොට කතා කරනවා බුදුහාමුදුරුවෝ මෙතන මේ ඉන්ද්‍රම් පහක් ගැන කතා කරනවා ඇහැ කන දිව නාසය කය. නමුත් ඒවා මේ රූප වශයෙන් නැත්නම් මේ කියන්නේ
ඇහැ මේ කන නාසය දිව කය කියලා පෙන්වන්න පුළුවන් කයේ තියෙන ස්වරූපයට සාපේක්ෂව. ඊට යටින් කියනවා නාම ධර්ම වලට අදාළ මනස කියලා එකක්. නමුත් මෙතෙන්දී එක ගාවකට නෑ. මේ කාම ලෝකයේ ඉන්ද්‍රිය ප්‍රතිපද ලෝකයේ කාම ගුණයන්ගේ සම්පූර්ණ නාඩගම තියෙන්නේ මේ රූපත් එක්ක බැඳිලා. ඒ රූප ಜಾති තමයි සද්ද රූප කියන්නේ වර්ණ රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ඨබ රූප කියලා කියන්නේ. ඒ නිසා මේ ධර්මයට බහිනකොට රූප කියන වචනෙට අර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි අපි රූප කියලා සාමාන්‍ය විවරය පවතින්නේ ඇහැට පේන රූප වලට පමණයි. නමුත් මේ ධර්ම ක්‍රමයේදී සද්ද රූප කියලා જાතියක් තියෙනවා. ඒ කියන්නේ නාම ධර්මයන්ගෙන් වෙන් වෙච්ච මැනිය හැකි කිරිය හැකි ආමිෂ කියලා සඳහන් කරන කනට වදින මොකද්ද වේගයක් තියෙනවා. ඒවට කියන සද්ද රූප කියලා. ඊට පස්සේ නාසය කුප්පන නාසය අවසන ගන්ධ රූප කියලා જાතියක් තියෙනවා. දිව කිචිකවන දිව පිනවෙන රස රූප තියෙනවා. කය පහස ලබා දෙන පොඨබ රූප තියෙනවා. ඒ නිසා රූප රූප කියලා අපි ගත්තොත් ඒ කියන්නේ හුදු ඇහැට වැටෙන එක පමණයි. නමුත් මෙතනදී රූප කියලා ගන්නේ ඇහැ කන දිව නාසය කය මන කියන ඔක්කොටම අහුවෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පහ. මේ පහ අවදියෙන් ඉන්න කෙනෙකුගේ අපි කියන දවල් වගේ අවදියෙන් ඉන්න කෙනෙක් ගත්තොත් ඒ පුද්ගලට ඇසුත් තියෙනවා රූපත් තියෙනවා කනක් තියෙනවා නිතරම පරිසර ලැබෙන ශබ්දක් තියෙනවා. ඒ මනසට වැඩ කරන සජීවීන් කන නහයක් තියෙනවා. පරිසරේ කොයි වෙලාවෙත් විවිධ ගඳ උල්පනවා. මතකද? ඒ වගේම දිවට රසවල් කොයි වෙලාවෙත් රස වෙනවා. විකෝයි ක්ලාවෙත් එළියේ මේ ආරාධනා පූර්වකව තියෙනවා. ඒ නැත්නම් කොයි වෙලාවෙ හිටියත් මේ කයට පහසක් දැනෙමින් තියෙනවා. ඉතින් එතකොට මේ ඇහෙන් රූප බැලිල්ලක්, කයින් ශබ්ද ඇහිල්ලක්, නාසයෙන් ගඳ බැලිල්ලක්, දිවේ රස බැලිල්ලක් සහ කයේ පහස ලැබිල්ලක් කියන දේ සිද්ධ වෙන්න නම් ඇහැට රූපයක් එනකොට හිත ඇහැට ගියොත් විතරක් ඒ හිතට අපි චක්කු විඥානය කියලා කියනවා. විඥානය ඇහි උපදිච්ච වෙලාවදී අපි චක්කු විඥානය කියලා කියනවා. චක්කු විඥාණයට පමණයි ඒ වෙලාවේ පවතින රූප දැක ගන්න පුළුවන් වෙන්නේ. බැරි වෙලාවත් විඥාණය තිබුණේ කනේ නම් ඒ වෙලාවේ ඇහැ ඇරිලා තිබුණාත් වර්ණ රූප තිබුණාත් ඒ ඇහැට ඒ රූප දැක ගැනීමක් හෝ දැකීමේ සංසිද්ධියක් පෙළ ගැහෙන්නේ නැහැ. මොකද හිත වෙන කොයිද? ඉනිසා ඇහෙන් රූපයක් දකින්න නම් අනිවාර්යයෙන්ම ඇහත් සජීව තියෙන්න ඕනේ, ආලෝකයක් තියෙන්න ඕනේ, වර්ණ රූපයක්ත් තියෙන්න ඕනේ, හිත ඇහි පැලපදියා වෙන්න ඕනේ. එහෙම නැත්නම් චක්කු විඥානෙ බාටපත් වෙන්න ඕනේ. ඉතින් මේ දේ වෙනකොට සෝත විඥානයක් හිතින්ද බෑ. මොකද එක විඥානයයි තියෙන්නේ ඉන්ද්‍රිය පහක් තියෙන්නේ. ඒ ඉන්ද්‍රිය පහටම අදාළ අරමුණු තියෙනවා. අරමුණු තිබුණාට ඒ ඉන්ද්‍රයන් සහ අරමුණුත් එක්ක සම්බන්ධ වීමක්, විවාහයක් කවදාකවත් සිදු වෙන්නේ නැහැ. ඒ එකම හිත ඒ දේට ඒ වෙලාවේ නොයදුනොත්. නමුත් ඒ පහක් තියෙන ආයතනවල එකයි සජීවී වැඩ කරන්නේ, එතන තමයි හිත තියෙන්නේ. ඒතකොට පැහැදිලිව පේනවා අනෙක් ස්ථාන හතරේ ගණිතිනුව සිදු වෙන්නේ නැහැ. මේක අපිට කවදාකවත් අහු වෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද? අර ගණුදෙනුව සිදු වෙන්නේ අපි ගන්න චක්කුද්්වාරයේ සිද්ධ වෙන එකට චක්කුද්්වාරයේ පෙන්වන රූපයට අපි ඒ තරම්ම ලොල් වෙනවා. එක්කයි කණ්ඨයි මනාපයි රස අල පිය රූපයි කාමූප සංහිතයි. ඒ නිසා ඒ වෙලාවේදී ඒ රූපය කෙරෙහි කොච්චර අපි ඇලිබැඳි ගන්නවද? ගැටි ගන්නවද? ඒ විලාපදී කන බීරි බව නාසයෙන් යමක් අපට නොලැබෙන බව එහෙම නැත්නම් දිවට
රසක් තිබුණත් ඒ වෙලාවේ නොදැනෙන බව, කහට පහසක් නොදැනෙන බව මේ බුදුහාමුදුරෝ වගේ කෙනෙක් පෙන්ලා දීලා විනිවිද දක්නා වුණෝනකින් කල්ලාතු වල ඇස්සලා ගියොත් මිස අපිට තේරෙන්නේ නැහැ. අපි ඒ තරම්ම අර එල්ල වෙච්ච ඇහැට පෙන රූපයත් එක්ක ව්‍යාපෘත වෙනවා. කොල්ල බබත් එක සෙල්ලම් කරනවා වගේ ඒ තරම් මේ කල්ලා බදා ගන්නවා. එතකොට අනික හතරෙන් වැඩක් වෙන්නේ නැති බව දැනගන්න විදියක් නෑ. දැනෙනවා නම් අනාත්මය පෙන්වන්න තවත් දෙයක් ඕනෙත් නෑ. අපිට පේන්නේ කළු බැල්මට මේ හිත්වල තියෙන අධික යෝසුලු ගතිය නිසා අපි රූපත් බලමින්, සද්දත් අහමින්, ගඳත් බලමින්, රසත් බලමින්, පහසත් ලබමින් ඉන්නවා කිය. නමුත් පටිච්ච සමුප්පාදය අනුව බලනකොට විඥානය පහළ වෙන්නේ සංස්කරණයක් මතින්. සංඛාරපත්‍ය විඥානං ස්වභාවය නෙවෙයි. එවැනි විදිහට කියනවා නම් ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස කියන අපි හිතමු ඒවා පහම කොට ගහලා තියෙනවා කියලා. කොට ගහලා තියෙන ඉවරලා ඒ පහෙන්ම එක සැරේ එනවා වගේ අපිට පෙනුනට එන්නේ නැහැ. එක සැරේකට එකක් තෝරලා අනෙක් පහ හතරම නිලීන කරලා දානවා. අන්නේ විදියට දේවල් තොගයකින් එකක් තේරීම නම් සංස්කරණය හැම චිත්තක්ෂණයකම වෙනවා. මේකට මම මුගක් වෙලාවට මතු කරලා දෙන්න දර්ශනේ තමයි ඔය පොඩි උන්ගේ ඉඳුල් කට ගන්න වෙලාව. පොඩි උන් ඔය මාස 7ක් 8ක් ගියාට පස්සේ ඉඳුල් කට ගන්නවයි කියලා එකක් අපේ ලංකාවේ ක්‍රමයට දෙමව්පියෝ කරනවා සම්ප්‍රදාන කුලව. ඒ දරුවා ප්‍රිය කරන දේවල් සේරම වටේට තියලා අහම්බෙන්ම ගෙනල්ලා ළමයා තියන මැදි. තිබ්බරපසේ පොඩි එකා මොකක් හරි එකට අත දානවා. ඌ කලකොලපම් වෙනවා. මොකද ඒකේ ප්‍රිය කරන ඔක්කොම දේවල් තියෙනවා. නමුත් එකකට අත දානකොට අම්මලා හරි තාත්තලා කියනවා ඒ අල්ලපු දේ යනවා තමයි චර්චේ කොට නැගෙන්නේ. මෙයා එන පාට පෙට්ටියක් එහෙම අතර ගත්තොත් චිත්‍රකාරයෙක් වෙයි කියලා කියනවා. කාකට පෙට්ටිය එහෙම අතර ගත්තොත් ගණන්කාරයෙක් වෙයි කියලා කියනවා. කැමරට ගියොත් කැමරා දාස කෙනෙක් වෙයි කියලා හිතනවා. ඉතින් ওই විදිහට පොඩි එකාගේ නම ඉතින් ඌ මොනවා කරන්නේ මොකක් හරි වල්ලන්න එපායි. අල්ලපේකේ හැටියට චර්ත නියෝජනය කරනවා. නමුත් එකක් අල්ලනවා කියන්නේ බොහෝ දේවල් ප්‍රතික්ෂේප කිරීමක් කියන නාස්තික කාරණා අම්මල රාත්‍රල දන්නෙත් නැහැ පොඩි කරතේ දෙන්නේ නැහැ මේ බණින් මතු කරලා දෙන්න හදන්නේ අන්න ඒක. මේ ලෝකයේ ස්වයංවරය. ඇරලා තියෙන නිකම් බුෆේ ඩයට් එකක් වගේ. අපි ගිහිල්ලා එක දෙයක් කන්න තෝරගත්තයි කියලා කියන්නේ ඉතුරු මේසේ අනික් සේරම ප්‍රතික්ෂේප කිරීමකට හා සමානයි. ඉතින් අපේ තියෙන ආශාව වැඩිකම නිසා අපිට අර තෝරාගත්ත දේ ලොල් භාවය නිසා අපි මේ එකක් තේරීමෙන් කොච්චරකට අන්ධකාර වෙනවද කියන එක මත් වෙලා ඒ සියල්ලම නොදැනී යනවද කියන එක අපේ කපට කරඳව ගන්න හම්බ වෙන්නේ. ඒක නිසා ඒක විස්තර කරන එක විද්‍යාඥෙක් මෑතකදී කොහොමදටම විද්‍යාව පේන්න පටන් අරගත්තා. අපි යමක් තෝරනවා කියලා කියන්නේ පඬිලකමක් වුණාට ඒකෙන් එකක් තේරුවට අනික් සේරටම අපි අන්ධකාර වෙනවා. අපි සේරම ප්‍රතික්ෂේප කරපු සාපේ නිසා අපිට දුක් රාශියක් විඳින්න වෙනවා. එච අපි හිතන අපිට තියෙන අධිකාරී ශක්තියක් කියලා යමක් තෝරන්න පුළුවන්කම අධිකාරී සත්‍යයක් නෙවෙයි ඒක අපේ දාසකම. අපිට ඒක නොකර ඉන්න බෑ. ඒ තෝරගත්ත දේ බදා ගන්න තු ඉන්න බෑ. නමුත් බුදුආරෝ පෙන්නන්නේ මනුස්ස මනස එහෙමම විය යුතු නෑ, දාස විය යුතු නෑ කියලා. මේ මනුස්සයා ඒ විද්‍යාඥයා කියනවා අපි යමක් විශේෂණය කළ බලන්න ඕන නම් අන්වීක්ෂයකට ඇහැ තියෙනකොට අපි අනිවාර්යයෙන්ම අග බලා ගන්න වෙනවා මිතුරු ලෝකයෙන් සම්පූර්ණයෙන්ම අවධානය අයින් කරන්න වෙනවා. ඒ අන්වීක්ෂයෙන් බන්න ලේබිද්දේ වගතුක හොඳට බලන්න නම් පිටින් එන සියල්ලම අමතක කරලා ඕනේ අවධානය යොමු කරන්න. එතකොට මේ ලේබින්දුව දැකව බව හැබැයි ඒ වෙලාවේ මුළු ලෝකෙම නොදකී කී බවත් හැබැයි අපි හිතමු IPS එකක් විතරක් තියෙන මයික්‍රොස්කෝප් එකක්. අපි අනික් අත අතින් වහන්න වෙනවා. වහන්න නැතුව අර මේක තියන් බලලා අවශ්‍ය දේ දකින්න බෑ. අනිකුත් දර්ශන හිතට වදිනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා යමක් බලනවා කියලා කියන්නේ අනිත් මුළු ලෝකෙටම අන්ත වෙනවා කියන එක. මේකට අපි කියනවා සංස්කරණය කියලා, සකස් කිරීමක් කියලා. මේක සංකල්පයක්.
ඉතින් දැන් ඒ වගේ චිත්‍රයක ඉඳලා අපි කල්පනා කරොත් ඇහැට රූප තියෙනවා, කණ්ඩ ශබ්ද තියෙනවා, දිවට රස තියෙනවා, නාසයට ගඳ තියෙනවා, කයට පහස තියෙනවා. එලෙජර ඉඳුල්කට ගන්න පොඩි එකක් කොයි එකද අල්ලන්නේ කියන එක පොඩි එකා දන්නෙත් නැහැ, අම්මා දන්නෙත් නැහැ, අප්පා දන්නෙත් නැහැ, නෑදෑය දන්නෙත් නැහැ වාගේ. මෙන්න මේ වගේ සොයන්වරයක් දුන්නාට පස්සේ කොයි වෙලාවෙ කොයි එක ගනීද කියලා කාටද සහතික වෙන්න පුළුවන්? මෙතන කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. තන්නි ක්‍රම අහඹයක් දුවයි. ඉතින් ඒක දන්නේ නැතුව අපි රූප බැලිල්ල පැත්තක දාලා ශබ්ද ඇහිල්ල කරලා ගන්ධ රස පහස අයින් කරලා ඒ දැකපු ශබ්දය ගැන පොත් ලියනවා. අනික් කටි දැක්කේ නැහැ, මම විතරයි දැක්කේ. ඒ ශබ්දෙ මෙහෙමයි, ඒක මංගලයි, ඒක දුමංගලයි, ඒක හරි වැරදි කියලා. නමුත් තව කෙනෙක් ඒ සංසිද්ධියේ ඉඳලා රූප විතරක් බලලා ශබ්ද අහන්න තෝ පොතක් ඒ දෙතු මේක සංනික්‍රම ලෝක දෙකක්. එකම සංසිද්ධිය තමයි අපි එක 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 ඉන්ද්‍රිය ධර්ම වලට හිත යොදන හැටි බලනකොට ඒකේ කිසිම චාරයක් නැහැ, කිසිම ന്യാයපත්‍රයක් නැහැ. ඒක නිසා මෙතනදී කොයි එකද ගන්න කියන එක අන්තිමට බලනකොට කර්මානුරූපව සිද්ධ වෙන දෙයක් වාගේ තමයි තියෙන්නේ. අපිට පේන්න තියෙන ඕන සද්ධාහන තුමට රූප බලන්න පුළුවන් කියලා. අපිට හිතෙනවා අධිකාරී ශක්තියක් තියෙනවා කියලා. මට ශබ්ද රූප දෙක නැතුව මට ඕනනම් ගඳ බලන්න පුළුවන් කියලා. එහෙමනම් ඇයි ආනාපානෙම හිත තියාගෙන ඉන්න බැරි? මෙච්චර ආශාවෙන් කරලා ආනාපානෙම හිත තියාපන් කියලා කිව්වට පස්සේ මොකද වෙන්නේ? ටික වෙලාවක් හිටිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඉඳපු ගංගෝන් රූපයක් පෙන්නනවා. ඉඳපු ගංගෝන් සද්දයක් අසනවා. ඉඳපු ගංගෝන් වේදනාවක් වෙනවා. ඒ නිසා අපි පශ්චාත්තාප වෙනවා. මොකද අපි දන්නවා වැඳලා පටන් ගත්තා. යදලා පටන් ගත්තා. ආශාවෙන් පටන් ගත්තා. ආනාපානෙ හිටපන් කට හිටින්නේ නැහැ. ඉකචින මොකද්ද වෙන න්‍යාය පත්‍රය? අන්නේ න්‍යාය පත්‍රය අනුව බලනකොට ඒක සිද්ධ වෙන දෙයක්ද, ඒක කරන දෙයක්ද කියන එක. ඒකනේ විවිධ රස. ඊට පස්සේ කය පිනවන ස්පර්ශ අවිවාසය පොඨබ්බ වාසය කය පිනවන විවිධ යාන වාහන ඇඳ කොට ඇඳ පුතු කොට මෙට්ට සුඛපභෝගී පරිභෝග උපභෝග වාස්තු. ඒ උපභෝග පරිභෝග වස්තුන් ඒ ස්පර්ශ වෙනකොට ඒ ඇති වෙන පහස විවිධාංගී කරනකට ඔක්කොටම කියන කාම ගුණ කියලා. ඉතින් මේ කාම ගුණයන් වැඩි දියුණු කරගන්න තමයි අපි මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් ව්‍යාපෘත වෙන්නේ. හැකියාවල් කරන්නේ, අතිකාල සේවාවල් කරන්නේ, ඉගෙන ගන්නේ, මේ ලෝකේ තියෙන සෑම දෙයක්ම කරන්නේ මේ කාම වස්තුන් වැඩි කරගෙන කෙලවන්න. සමස්තයක් වශයෙන් බලන දුකක් කෙලවන්නේ. ඉතින් ඒ වගේ මිනිස්සයාට තියෙනවා නම් අධිකාරී ශක්තිය. මම මේ සද්දහන් ඕනේ නැහැ මට. ගන් බලන්න ඕනේ නැහැ, බලන්න ඕනේ නැහැ මට. රස බලන්න ඕනේ නැහැ මට. පහස මට රස බලන්න ඕනේ නැහැ මට. පහස මට රූප බලන්න ඕනේ නැමයි කියලා රූපෙ දිහාම බලනින්න පුළුවන් ගැතිය. රූප බලන්න ඕනේ නැමයි කියලා රූපෙ දිහාම බලනින්න පුළුවන් ගැතිය. එහෙම දෙයක් නැහැ. මේක තමයි බුදු දහම. එහෙම දෙයක් නැහැ. එක පැත්තක්. මේක තමයි බුදු දහම. එක පැත්තකින් අනාපයෙන් අනාපය කියලා පෙන්වන කර. ඉතින් ඒකනේ. ඉතින් ඒක නිසා අපි හිතමු දැන් ඔක්කොම ඒ අපි හිතමු දැන් ඒ ඔක්කොම දැනුමක් ඇතුව මේ රූපයක් දකින්නයි ඒ දැනුමක් ඇතුව රූපයක් දකින්නයි කියලා. ඒතර අපි වරන් ඇතුලේ දාලා ලියා ගන්න වෙන සද්ද නැහැ ඒ වෙලාවේ. ගඳ නැහැ, රස නැහැ, පහස නැහැ. ඒවා තිබුණාට ඒවා අවලංගු වෙලා යනවා. ඒවා ලීන වෙලා යනවා. ඒවා සැඟවි ගන්න ඕන රූපෙට හිත ගියා. දැන් රූපෙට හිත දකින්නකොට දකින්ට රූපේක රූපයක් දකින්ට වර්ණ රූපයක් එළියේ තියෙන්න ඕනේ, ප්‍රകൃතිය හැක් තියෙන්න ඕනේ, ආලෝකයක් තියෙන්න ඕනේ, අවධානය මනසිකාරය එතන තියෙන්න ඕනේ. දැන් ඔක්කොම හරි කියලා හිතමු. එහෙම තියෙනකොට ඒ රූපයක් දකින්නකොට ඒ නුපුහුණු මනස දකින්න රූපයක් පාස චක්කුණා රූපං දිස්සෝ උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපමනාපං කියලා ඒ රූපේ දැකලා ඕනෑ නම් ඒකේ මනාපය ඇති කරන්න පුළුවන්. එතන මනාප ඇති කිරීමට ඒකේ තියෙනවා ඊට පස්තාව. ඊට පස්සට නිසා අමනාප ඇති කරනවා. ඒ නිසා මනාපමනාප දෙක හිටින්න පුළුවන්. ඉතින් මේ විදිහට එක රූපයක් බලලා ඒ රූපයේ
අවස්ථා ප්‍රස්ථා තුනක් තියෙන බව දන්න එකම උත්තරය තමයි උන්වහන්සේ තමයි රහතන් වහන්සේ කියන්නේ. පෘථග්ජනයා හැම වෙලාවෙදී මේ රූපේ දකින්නකොටම ඒහා බැඳිච්ච එක්ක ද්වේෂයක් පහළ කරනවා සදාකාලිකව. එහෙම නැත්නම් ඒකට මනාපයක් පහළ කරනවා. එහෙම නැත්නම් මනාප මනාප දෙක කියන කී රූපේ දැක්කට වැඩක් නැති ගතියක් පහළ කරනවා. මෙන්න මේ විදිහේ සන්දර්භයක් නිසයි රූපෙට තියෙන මනාපය අමනාපය කියන සන්දර්භේ නිසයි අපි මේ වෙලාවේ ශබ්ද නැහැ වුණත්, ගන්ධ නැති වුණත්, රස නැති වුණත්, පහස නැති වුණත් එහි ඇලී ගන්නේ, එල්බ ගන්නේ, පටලවි ගන්නේ ඒකේ රාගයේ හෝ ద్వේෂයේ පහළ වෙන නිසා. රාග ద్వේෂ නැති රූපත් නොදකින්ව නෙවෙයි කවදාකවත් අපේ මතකෙට යන්නේ. ඒවා කිසිම වෙනසක් ඉතිහාසගත වෙන්නේ නැහැ. මේ මනාප මනාප දෙක පහළ වීමත් එකම තමයි ඒ රූපේම නැවතත් බලන්න ඕනද, ඒක ලං කර ගන්න ඕනද, ලොක් කර ගන්න ඕනද, බදා ගන්න ඕනද, එනත් ඒක විනාශ කරන්න ඕනද, නැති කරන්න ඕනද, නැති බංගස්ථාන කරන්න ඕනද කියලා අපි ව්‍යාවෘත වෙන්නේ, වෙහෙසලා ඇදෙන්නේ මනාප මනාප දෙක මත තමයි. ඒක නිසා යම් කිසි කෙනෙක් රූපයක් දකින වේලාව දිහා සත්‍යමත් උනායි කියලා හිතමු. එතකොට මේ පුද්ගලයාට පේන්න දකින්න දැනගන්න අවස්ථාවක් තියෙනවා. මේ රූපයත් එකම, රූපේ දැකීමත් එකම, ඒ රූපය වේවා නොවේවා, මේක මංගලයි මේක දුමංගලයි, මේක පෙරකල පිනකට පහළ වෙච්ච එකක් නැත්නම් මගේ කාලකන්නිකවට මම දැකපු එකක් කියලා ඒ මතින් පහළ කරන මේ මති මතාන්තරය දැකගන්න පුළුවන් උනා කියලා හිතමු. ඒක මං කියන ඉතාමත් සූක්ෂම දක්ෂ මනසක තමයි සිද්ධ වෙන්නේ. එහෙම වෙනකොට ඒ වෙලාවේදී මේ නිබ්බේධ පරියාය සූත්‍රයෙන් නැත්නම් මේ විනිවිද දක්නා සුළුව එහෙම නැත්නම් විචක්ෂණ බුද්ධියදලා බැලුවොත් ඒ බාහිරේ වර්ණ රූපේ හිතට ඇවිල්ලා වදින එක බාහිර වස්තුවක් මේකට වැදීමක්. ඒ වැතින් මනාපමන පහළ වෙන එක ඇතුලෙන් පිටතට කරන වැක්කිරීමක්. දැක්කා කියලා අපි මනාපයක් මෙහෙම වෙච්ච නිසා තමයි දැක්කා කියලා මතකයි. කරගන්න වර්ණ රූපයක් තියෙනවා. ඒ වෙලාවේදී අපි කොච්චර මත් වෙනවද කියනවා. නැත්නම් අපි කොච්චර අවිද්‍යාවකට යට වෙනවද කියනවා. නැත්නම් අපි කොච්චර සම්ප්‍රදානුකූලව මතිය වලට යට වෙනවද කියනවා. අපිට හිතෙන්නේ ඒ දකින රූපයේ මනාපකම තිබුණා කියලා. වැగిරෙන දෙයක් කියලා. ඒ අමනාපකම ඒ දකින රූප හිතින් මතු කරන දෙයක් කියලා අපි හිතන. අපි හිතන්නේ රූපයේ අමනාපකම මනාපදයක් රූපේ අමනාපදයක්. ඒ නිසායි අපි ඒ රූප අපිට තේරෙන්නේ නැහැ රූපේ දකින්කොට මනාපකම හිතින් පහල් කරලා වක් කරපු එකක් කියලා. ආශ්‍රව දබ් දොස් කියන්නේ ප්‍රේම කරන්නේ අපි හිතන්නේ රූපවල කෙලස් තියෙනවා කියලා. කිසිසේත්ම රූපේ නෙවෙයි කෙලස් තියෙන්නේ. ඒ දැකීම මත අවිද්‍යාව තුලින් අපි කරන මේ අගයන් ආඩම්බරයන් වලින් තමයි මනාප මනාපකම් අනුව තමයි රාගානුසය හෝ ද්වේෂානුසය පහළ වෙන්නේ. ඉතින් මේ දේ දන්නේ නැතුව ඉස්සරහට යනකොටම ගමනක් යනකොට මංගල ගමනක් යනකොට මුලිච්ච වුණොත් තරක දෙයක් අපි මේ මිනිස්සයාට බලිනවා. මේ නරක දර්ශනය නිසා තමයි ගමනක් හරියන්නේ නැති කියලා අපි හිතනවා. දකින චිත්තක්ෂණයෙම කිසිම සසංකාරික ගතියක් නැතුව අසංස්කාරිකවම හිතේ පහල කරන එක පෘථග්ජනයාගේ අනිවාර්ය අංගයක්. දකින හැම දෙයකම මනාපයක් හෝ අමනාපයක් පහල කරනවා. නමුත් මේ අමනාපේ මනාපේ හිතේ ඇතුලෙන් එළියට වැක්කරන දෙයක්. ඒකට හේතු වෙච්ච වාට රූපය කියලා කරන පිටින් ඇතුලට ආපු දෙයක්. මෙන්න මේ දෙක පටලව ගන්නට පස්සේ හිතෙන්නෙම දකින දේ මනාප මනාපකම තියෙනවා. ඊට පස්සේ ඒක තමයි මට්ටම් කරන් හදාගන්නේ. ආර්ථික විද්‍යාවත් කරන් හදන්නේ ඔක තමයි. දේශපාලනඥයා කරන් හදන්නේ ඒකම තමයි. සමාජ විද්‍යාඥයා කරන් හදන්නේ ඒක තමයි. මොහු දකින දේ නෙවෙයි කෙලස් තියෙන්නේ. ඒ දකින පුද්ගලයා තුළ ඇති ආශව අනුසය ධර්ම මතයි. ඒක ඒ පුද්ගලයාට දකින්න බැරි වුණොත් ඒ මනුස්සයාට ලැබෙන සැප දුක දෙක තීන්දුව වෙන්නේ පිටින් බලන රූපේ නෙවෙයි, ඒකට මතු කරගන්නා වූ ආකල්පය මතයි. ඒ නිසා සර්වඥයන් සඳහන් කරනවා නති කාමයානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකයේ කාමය කියලා කියනවා බාහිර විචිත්‍ර වස්තුවේ නෙවෙයි
සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. තමන් වගුරුවන මනාපමනාප දෙක නැමැති සංකල්පයට තමයි මනුෂ්‍යයා ප්‍රිය කරන්නේ. ඔජේක සාමාන්‍යයෙන් අපි කියනවා හිත ගිය තන ආදර රජ මාලිගාව සෑදේ කියලා. තමන් ප්‍රේම හිතුණා නම් කාට හරි කවුරු හරි විශේෂයි ඒක රූපයක් සද්දයක් ගන්ධයක් යක් ගන්ධයක් රසයක් රසයක් පහරක ඊට පස්සේ අපි නානා ප්‍රකාර විදියට ඒකට ස්තෝත්‍ර කියමින් වර්ණ ගායනා කරමින් වන්දි බට්ටකම් කරනවා. ඒකට ස්තෝත්‍ර කියමින් වර්ණ ගායනා කරමින් වන්දි බට්ටකම් කරනවා. ඊට අපි නෝ අනේ මගේ හිත අඳුනාගත්ත හොඳ කල්යාණ මිත්‍ර. ඊට අපි ඊට පස්සේ අපි හිතන්නේ දැකපු දේ තුල හම්බුනායි කියලා. ඒ කියන්නේ දෙන්නම එක જાති තක తీරෝ දෙන්නේ. එතකොට දෙන්න තකරතක ගැලපෙනවා. ඉතින් මෙන්න මේ සංසිද්ධිය දැකලා ඇති වෙන මතු වෙන ආශ්‍රව ධර්ම අනුසය ධර්ම ඇතුලෙන් පිටතට වැක්කරන එකක් බව දැනගන්න ඒක සඳහා හේතු වෙච්ච වර්ණ රූපේ පිටින් ඇතුලට ආපු එකක් බව දැනගෙන මේ පිටින් ඇති මනාපේ තියෙනවා කිය. වෙන කෙනෙක් ඇතුලට ආපු එකේ නෙවෙයි කාමයේ තියෙන්නේ ඇතුලෙන් පිටතට වැක්කෙච්ච එකේ. ඒ නිසා පිටත තියෙන කාමය දැකේ නැත්නම් අපි විචිත්‍රත්ව ඔය හිතේ ප්‍රතික තරහයි ඉච්ඡාවයි. අර ඇතුලෙන් වැක්කෙන කාමයේ පොඩ්ඩක් අපි අනිත් එක මේ විදිහටම දැක්කොත් අපි නෝ අනිත් මගේ හිත අඳුනාගත්ත හොඳ කල්යාණ මිත්‍රෙක් හම්බුනායි කියලා. ඒ කියන්නේ දෙන්නම එක જાති තක తీරෝ දෙන්නේ. විනේනේ කරමු. එතකොට දෙන්නට දෙක නිසා සරුව වෙන තකරතක ගැළපෙන සඳහන් කරනවා නති කාමා යානි චිත්‍රාණි ලෝකේ. ඉති මෙ සංකම්මේ සංසිද්ධිය දැක්පරාවෝ පුරිසස්ස කාමෝ තිත්තංච චිත්‍රාණි තතේව ලෝකේ. ලෝකේ තින විචිත්‍රත්වය හිදිබිච්චාවයි අතෙත්ත දීරා විනයන්ති ඡන්ද. ඉන්සා ධීර පුරුෂයා ධීර යෝගාවචරයා භාවනා කරන කෙනා තමන්ගෙන් මේ පහළ වෙලා වැක්කිරෙන කාමච්ඡන්දයයි විනයනය කරන්න හදන්නේ. මේ ලෝකෙට අහන් එලන්න හදන්නේ කකුල් දෙකට සෙරප්පු දාගෙන එකයි කරන්නේ. ඉතින් මේ නිසා මේ කාම ගුණයන් අවබෝධ කරනකොට යම් කිසි කෙනෙක් ලැබිලොන් ගත්තේ නැත්නම් ඒ පුද්ගලයා හිතනවා දකින්න වස්තුවේ රාගය තියෙනවා, දකින්න වස්තුවේ ద్వේෂය තියෙනවා, දකින්න වස්තුවේ මෝහය තියෙන නිසා මේ කාමයේ මේ රාග දනවන වස්තු ගොඩාක් තියෙනවා නම් පිං. ඒ කිව්වට ద్వේෂයෙන් පස්සේ අනෝන වස්තු ගොඩාක් තියෙනවා නම් උප්පත්තිය තමයි අපි පව් කියලා වගේ නේද. ප්‍රධානම දුක දෙන දේ පිස්සු ජාති දුකේ ආශ්‍රාසයක් ඇති. ඊපස්සේ තමයි සියල්ලම ඇති වෙන්නේ. නමුත් අපි සාමාන්‍යයෙන් ජාතිය වෙනුවෙන් අපි බර්ත්ඩේ පාටි දානවා. හැබැයි මරණ මම එක දවසක් මට මතකට කනසාතියි. අයියෝ කොල් බර්ත්ඩේ පාටි දානවා උප්පත්තිය බොහෝ මංගල කාරණාවක් කියලා රෙක්සොන සබන් කැලලා ප්ලස් ප්‍රිපෙට්ටිය කනම්මනම් අරගෙන ගිහිල්ලා බබත් බලලා එනවා. ඒක ලොකු නොකලෙන් කරන්නේ නැතුව හොඳ නෑ ඒක. කරන්න ඕනේ. මරණය වෙච්චාම ඒ කාසියම අනිත් පැත්තට වට පස්සේ හොස්ස දික් කරගෙන ආහ් මැරුණා. අලිම කරදරයක්. අනේ මෙහෙම දෙයක් සංසාරේ මේ පුත්‍රට ආයේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වාගේ විකාරයක් තියෙන ලෝකයේ බුදුහාමුදුරුවෝ පෙන්නන දේ මේ උප්පත්තියමයි ප්‍රධානම දුක. අදින බණක්. ඒ නිසා උන්වහන්සේ අනිවා ඒක ಜಾති සංසාර අනේක ಜಾති සංසාරං සන්දහා විසං අනිබ්බිසං ಜಾති සංසාරේ සන්දහා විසි මං කොච්චර දෝහ හොයාගිය ඇති වෙච්ච දුකට පිළියම් කරන්න කවදාක කරන්නේ. දුක ඇති වෙන්නේ නැති වෙන්නයි කටයුතු කරන්නේ. එහෙමනම් ආය නෝපදින්න වැඩි කරන්නේ. මොකද මේ ගැන මම කිව්වට පස්සේ ප්‍රශ්න අහන්න උත්තර දෙ ඉදවස්ථා දෙනික මම සාමාන්‍ය කරන දෙයක්. ඉතින් එක්කෙනෙක් කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ ඒ මේ ජාතියක තියෙන ජාතියත් එක්ක අපි ලබන කර්ම ශක්තිය සහ අපේ මේ කෙලෙස් ජවත් එක්ක බලනකොට එක සංසිද්ධියක් වෙලා තිනවා. තාත්තයි පුතයි පවුල ඉපදිලා කෙසේ නමුත් ඒ පුතා තාත්තත් එක්ක සාමාන්‍ය සම්බන්ධකම් පැවතුවාට පුදුමාකාර වෛරක ඉඳලා තියෙනවා. මේ තාත්තගෙදී තද බල වෛරක ඉඳලා තියෙනවා. නමුත් සංසාරේ ලෝක චාරිත්‍රයට මොනිච්චාවට තාත්තා කියන ඉඳලා තියෙනවා. හැබැයි ඇතුලේ පැහැෙන කොචදාන වෛරක ඉඳලා තියෙනවා. ඊට පස්සේ මැරිලා ගියාට පස්සේ මේ දෙන්න නැවතත් ඊගාව භවයේදී තාත්තයි පුතයි ඉපදිලා අරයා තාත්තා වුණා, මෙයා පුතා වුණා. ඒ තාත්තා විසින් පුතා මරලා තියෙනවා. අර තිබුණු තරහට කොහොම වුණාද කියන දන්නේ නැහැ.
මරණ වුණාට පස්සේ ඒ අර හිප්නොටයිස් කරපු වෙලාවක කොයිලා බලනකොට පෙර ආත්මයේ නාපු දැඩි ද්වේෂයක් තිබිලා තියෙනවා. කන්‍යම් මරණ්‍යම් කොටණ්‍යම් කියන තමයි මැරෙන්නේ. ඒ සම්බන්ධතාවය නිසා ඊගාව ආත්මෙත් දෙන්නම අර සම්බන්ධතාවයක ඇවිල්ලා මරාගත්තා. ඉතින් බලන්න මේ જાතියකදී අපි මේ පින්වන්තයි කියලා උපත ගන්න જાතිය කොන්න තරම් කෙලස් Java ගේනවා. නැත්තම් ආකල්ප ගේනවා. කොච්චරක් ආශෝ ධර්ම ගේනවා. කොච්චරක් අංශේ ධර්ම ගේනවාද? ඒක දිගහැරුණාට පස්සේ බලනකොට සමාජයේ මූණ දී ගන්න බැරි විශාල අකුසල් රාශියක්. එහෙම නැත්නම් කෙලස් ගඳක්. එච්චර මේ කියනකොට මං ඇහුවා තාත්තා පුතයි ප්‍රේම කරපුවාම ඔය හා සමානම වැරද්දක් වෙන්නේ නැද්ද කියලා. ඒක පිළිගන්න කැමතිද? තරහ වෙලා ඊගාත්මෙ මරණයක නම් බොහොම කැතයි. නමුත් තාත්තා පුතා ප්‍රේම කරලා ඊගාවාත්මෙත් ප්‍රේම කරනකොට එයා සමාන දුකක් වෙනවයි කියලා කිව්වොත් මං හරියට වැරදි දෙයක් කිව්වා වගේ. ඒක අම්මගෙනුට හොඳනව කියන්ට කියලා කියනවා. ඊට පස්සේ එහෙනම් මනුසාත්ම භාවය කියන්නේ පින් එකක් නෙවෙයිද ස්වාමීන් වහන්සේ? එහෙම තාත්තා පුතාල් ප්‍රේම කරන්න එපාද කියලා. ඒ කාසි අර පැත්ත හොඳ නැහැ මේ පැත්ත හොඳයි අපිට. ජා ප්‍රේමයෙන් ද්වේෂයෙන් එකම හානිය කරන්නේ. උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං මනාපේ යම් හානියක් කරනවා නම් එහා සමාන හානියක් අමනාපෙන් කරනවා. අමනාපේ යම් හා සමාන හානියක් කරනවා නම් එහා සමාන හානියක් මනාපෙන් කරනවා. ඉතින් අපි මේ සමාජය දි කියන ප්‍රේම කරාට කොච්චර කෙරුවක් කමන්නේ. ද්වේෂ කරන එක කතයි කියලා කියන්නේ. අන්තිමට ඉතින් අපි දන්නේම නැතුව වලිගල්ලන්ට කරකිනා වගේ එකම එක වටේ කරකැවි එකට පවත්වන. ඉතින් ඒක නිසා දකින්න රූපේ මතින් ඇහැට වැටෙන ඇහැට හම්බෙන රූපේ මතින් මනාපයක් පහළ වුණත් අමනාපයක් පහළ වුණත් ඒ රාගානුසය හෝ ද්වේෂානුසය කිව්වට පස්සේ එදිකේ එකක් හොඳයි එකක් නරකයි නැහැ. ඒ දෙකම සමසේ දත යුතුයි. දැක්කොත් නම් දෙකම ලස්සනයි. නොදැක්කොත් දෙකම කැතයි. ඉතින් පෘථග්ජනය කියලා කියන්නේ නොදකින්නමයි උත්සාහ කරන්නේ. රූපේ දිහා දකිනවා නමුත් කවදාකවත් ඒ රූපේ දක්න තමන්ගේ හිතේ පහළ වෙන මනාපමනාප දෙක දකින්ද ඒක බලන්න ගියොත් රස විඳින්නේ නැති වෙනවා. ඒ රස විඳින්න බෑ. ඒ නිසා අපි මත් වෙන්න ඕනේ. මත්ුන් නැත්තම් අපට ওই විදියට හලවට්ටම් කරන්න බෑ. ওই විදියට සිප් වෙලඳ ගන්න බෑ. ওই විදියට මරන්න කපන්න කොටන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා අපි බැන්නට මේ මත් කුඩු ගහන මිනිස්සු මත් වෙලා ජීවත් වෙනවා කියලා මොකාද මත් වෙලා නැත්තේ කියලා බලන්න. හැම එකම ජීවත් වෙලා තියෙන මත් වෙලා තමයි. ඒ උනට අපි කියන කුඩු ගහන එක සෞත්තු වැඩි කියලා. ගොනේ එක සෞත්තු වැඩි කියලා. රූදු කෙලින එක සෞත්තු වැඩි කියලා. අපි කෙලින රූදුව හැම කෙනාම කවදාකවත් දකින්නවත් කැමති නෑ. අපි ඒක සිස්ටයි කියන රාමුව ඇතුලේ දාගෙන ඒක අපේ ලොකු පඬිතුකමක් කියලා හිතන තියාගෙන. සර්වඥාන්සෝ කොයි කරකක් මායින් කරන්නේ සර්වඥාන්ස කියුවේ මේක නිබ්බේදේ මේක විනිවිද දකි මේක පතුරු ගහලා බලන්න මේක විෂිතුරුව බලන්න මේක ඇති වෙනකොටම බලන්න මේක තමන්ගේ පිටින් ඇතුළට එන එකද ඇතුළෙන් පිට වෙන එකද කියලා බලන්න ඉතින් මේකට පුංචි ඉංගියක් වාගේ නිකන් පුංචි කොහොමද කියන්නේ දර්ශනයක් වාසි කියනවා ආශ්වාස ප්‍රශ්වාස කරනකොට ඇතුළට එන හුස්ම වෙනකොට පිට වෙන්නේ නැහැ පිට වෙන හුස්ම යනකොට ඇතුල් වෙන්නේ නැහැ කියලා මේ දෙක වෙන් කරලා පොඩ්ඩක් බලන්න ඉන්නේ ඇතුළේන හුස්මේදී ඇකින අත්දැකීම කොහොමද පිට වෙන හුස්මේදී ඇතුළේන අත්දැකීම කොහොමද කියලා ඉතින් අපි හිතමු නිදර්ශනයක් වශයෙන් ඇතුළේන හුස්ම සියුම් සීතල උරන්තරලක් අපට වැටේ පිට වෙන හුස්මේදී තියා උණුසුමක් වැටේ ඇතුළේන හුස්මේක පාට හොස් කාල ඇතුළට එන පිටේන හුස්ම හිමීට සීරුවේ පිටේ ඒත ඇතුළේන හුස්ම බොහොම සීරුවෙන් ගන්න පිටේන හුස්ම හොස් කාල පිටේන ආදි වශයෙන් අපි මේ ඇතුළට එන හුස්මයි පිටවෙන හුස්මයි දෙක අතර වෙනස බොහොම ඕලාරික දෙයක් තමයි. නමුත් ඒක හරියට නිකන් උනන්දු කරන වගේ රූපයක් බලනකොට බාහිරේ වර්ණ රූපේ පිටේ ඉඳලා ඇතුළට වෙන එක එහෙම දැකපාන ඊට පස්සේ මේ රූපේ මත පහළ වෙන මනාපමනාප දෙක පිටින් ඇතුළට යන එකක් ඇතුළෙන් පිටතට යන එකක් විතර දැකපන් කියන එකට නිකන් පොඩි ඉඟියක් වාගේ තමයි මේ ආස්වාස ප්‍රස්වාස දෙකේ වෙනසවත් ඒක මේ රූප ධර්ම වෙනස දැක ගන්න පුළුවන් නම් එතකොට කියන්න පුළුවන් හරියට භාවනාවේ හිත වැටුණා කියලා. එහෙම නැත්නම් හරියට
ආරමුණට මූණට මූණ දැම්මයි කියලා. මූණට මූණ දාලා අපි හිතමු ඒ සීතල බව, උණුසුම් බව, දිග බව, කෙටි බව මොන මොන හරි ලක්ෂණ ටිකක් දැක්කයි කියලා. මේකට අපි කියන ඥාත පරිඥාව කියලා. අර කියන අත්‍යන්ත ලක්ෂණ කියලා ආස්වාසයේ පමණක් පවතින ප්‍රස්වාසයේ නැති ලක්ෂණ. ප්‍රස්වාසයේ පමණක් පවතින ආස්වාසයේ නැති ලක්ෂණ. ඒකට කියන ස්වභාව ලක්ෂණ කියලා. ඒකට කියන පච්චත්ත ලක්ෂණ කියලා. ඒකට කියන ගති කියලා. ඒකට කියන භාව කියලා. ඒකට කියන ස්වභාව කියලා. මේ දෙකවත් වෙන් කරගන්න බැරි කෙනෙක් කොහොම ඉස්සරහට යන්නේද? එදි මේකදි මම මේ අතිරේක වරණාවක් කරන්න හදන විපස්සනා ඥාන වලට නැත්නම් විපස්සනාවට සමත භාවනා කරන යෝගාවචරයට ආස්වාස් ප්‍රසාදික වෙන් කළ දැනගන්න අවශ්‍යතාවය නැහැ. හිත හුස්ම තියනවා දන්නවනම් ආසය ඒක ඇති මේ සමත යෝගාවචරය. මේකට ආභිධර්මයෙන් බහැලා පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් හරියට ආනාපානෙ කියනවා දත යුතු දත හැකි විනිවිද දත යුතු පැතිකඩ තුනක්. ආනාපාන නෙවෙයි ඕනම ඇහි කනේ දිවේන ආශේ සංසිද්ධියක් වෙනකොට මේ පැතිකඩ තුනක් තියෙනවා. මේ පැතිකඩ තුන තමයි ආස්වාද ප්‍රසවාසයේ සිද්ධ වෙන්න නම් මේ බාහිරින් ඇවිල්ලා වදින හුලන්දල්ලක් තියෙනවා. ඒ හුලක්ඩල්ල ඇවිල වදින්ට කයේ ප්‍රසාද භාවයක් කයේ සංවේදීකතියක් ඔපයක් තියෙනවා. ඊට පස්සේ ඇතුල් වෙන හුස්ම වදිනකොට ඒ ඔපේ මෙන්න මේ ලක්ෂණ තියෙනවා. පිට වෙනකොට ඒ ඔපේ වදිනකොට මෙන්න මේ ලක්ෂණ තියෙනවා කියලා එකේ ඒ හුස්ම රැල්ල ඇවිල්ලා ඒ කයේ සංවේදී භාවය වැදිනකොට මතු වෙන අත්දැකීම අත්විඳීම කියලා තාපටි කරක් තියෙනවා. ඉතින් මේ භාවනා කරන වෙලාවේදී සමත යෝගාවචරයා අවධාරණ යොමු කරන්නේ අර පිටින් ඇවිල්ලා වදින ඒකට කියනවා ආරම්මණය කියලා ආරමුණට පමණයි. විපස්සනා යෝගාවචරයාගේ ගෙනාවු විමර්ශනා දක්ෂකමක් තියෙනවනම් ප්‍රනීත භාවයක් තියෙනවනම් කුසලතාව ඇතිවන ඒ පුද්ගලයාට ඒ අරමුණ ඇවිල්ලා වදින තැන කයේ නාසිකාග්‍රේ හෝ උඩුතල හෝ විශේෂයෙන්ම වදින තැන දෙවෙනි පැතිකඩ වශයෙන් පේනවා. ඊට අමතරව ඇතුළේ නෝස්ම වදිනකොට මට මේ විදිහ අත්දැකීමක් තියෙනවා, පිට වෙන නෝස්ම දකින්නකොට මට මේ විදිහ අත්දැකීමක් තියෙනවා කියලා ඒ ගැටුමේ ඇවිල්ලා උස්ම ඇවිල්ලා නාසිකාග්‍රේ වදිනකොට ඇති වෙන sannivedanaye wenasa pawa daka ganna puluwan shaktiya vipassana karanna kenada thiyena naththan eka vipassana kiyala kiyanne. Eisa vipassana karanna kena sansiddhi warin wara patikada thuna maruwe maruwata dakina waraka yaneena husmaralla dakina waraka ekaiwila wadina nasikaagde ho rutalo ho hame sangvedikama dakina waraka iyati unusun sisil gati kampana chanchala gati dakina menime thun patikadama dakina wana honda vipassana pohorak. සමත යෝගාවචර දකින්නේ දැකිය යුත්තේ ඒ ඇවිල්ලා වදින ආරමුණ ප්‍රමණ. ඒ නිසා ඒ සමත භාවනා කරන එකට ආස්වාද ප්‍රසාරතිකේ රස වෙනස දැකීමක් වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ සමත යෝගාවචර කොච්චර සමතෙන් දියුණු වුණත් රූපයක් බලන වෙලාවෙදී මේ වර්ණ රූපය කියන එක පිටින් ඇතුළට ඇවිල්ලා වදින එකක් දකින් දකින් වර්ණ රූපයක් පාසා ආසවනුසේ ධර්ම වගුරු වෙනවා ඒක මත. දැක්කා හොඳයි, දැක්කා නරකයි, ප්‍රියයි, මනාපයි ආදි වශයෙන් ඒ වෙනස කවදාක සමත ඥානයකට අහුවෙන්නේ නැහැ. කොච්චර සමත දියුණු කරත් ඒක අහුවෙන්නේ නැහැ. මොකද ඒ පුද්ගලයා දකින්නේ සංසිද්ධියේ එක පැතිකඩයි. අපි කියනවා නම් ඇහැට රූපය, කනට ශබ්දය, නාසයට දිව, දිවට රස, කයට පහස කියලා සමත යෝගාවචරය ආරමුණු කරන්නේම ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පමණමයි. ඒ පුද්ගල කවදාකත් ඇහි උපේ ආරමුණු වෙන්නේ නැහැ. නා දී කණේ උපේ, නාසයේ උපේ, දිවේ උපේ, කයේ උපේ ආරමුණු වෙනවා. ඒ වගේම දැකීම කියන සිද්ධියේදී ඒ ඇහැට වර්ණ රූපයක් වැදීම නිසා දැකීමේ ඇති මනාපමනාප භාවයේ සමත යෝගාවචරයට විශේෂෝචර වෙන්නේ. ඒක විපස්සනාට විචාය විශේෂෝචර වෙන්නේ. ඉතින් ඒ නිසා මේ නිබ්බේද කියන වචනේට අර්ථ සපේනකොට අටුවාචාන් වහන්සේලා මේකට විපස්සනා කියන වචනේ දීලා තියෙනවා. යමක් සිද්ධ වෙනකොට ඒ සිද්ධියේ මත් වෙලා
ඒ මතින් අන්ධ භූතෝ ගමන් කරනවා වෙනකොට මේ වෙන්නේ මොකද්ද කියලා සංසිද්ධිය දිහා බලන එක සංගතිය දිහා බලන එක තමයි ඔය රූපයක් බලන වෙලාවේදී සද්දයක් අහන වෙලාවේදී රූපයක් බලන වෙලාවේදී සර්වඥමු සරුවචනාංශයේ හොඳටම දන්නවා අපේ ඇහැ සද්දයක් අහන වෙලාවේදී කරගෙන ඉතාම සරුවචනාංශයේ හොඳටම යොහුසුළු නිසා ඇයි කියලා අපේ වීම ඇහැ පුදුමාකාර වේගෙ ඉතාමත් සු යෝක වෙන්නේ නිසා ආධුනිකයාට අමාරුයි සුළු නිසා ඒ ඊගාට කණේ කෙලස් පහ ඇහෙන් ලැබීම පුදු කෙලස් මාඛාර වේගික වෙන්නේ නිසා ආධුනිකයාට අමාරු. ඊගාට කණහල නොවන වෙලාවක් බලාගෙන ඉන්නවා කන අවස්ථාවක් ගන්න. ඊට පස්සේ යාගෙන් පහළ කෙලස් බොහොම බරපතලයි. කෙලියල විශාල ඒ නිසා ටෙලිවිෂන් එකට පස්සේ තමයි රේඩියෝ එකෙන් පව උපදින්නේ. ඕල් ටෙලිවිෂන් එක තියෙනවා නේද? ඒ කවුරු ටෙලිවිෂන් එක තමයි යන්නේ. ඒ මේ සීඝ්‍ර වැඩසටහන් රාශියක් වෙනවා. බැරි මිනිහා තමයි රේඩියෝ එකක් තියාගෙන ඔය යන්තම් මේ අල්ලන්න පුළුවන් ගොරෝසුට සිද්ධ වෙන තැන තමයි කයි. වන්ද ඒ නිසා කයි බල ගන්න ඒ ආශ්වාසයක් වදින වාරය පාස ප්‍රශ්වාසයක් වදින වාරය පාස ඒකේ ඇති වෙන මේ රස වෙනස අද්දකීම් වෙනස අත්විඳි වෙනස හොඳට බලන්න හිටියෝ චන්දියේ ගලපේරන්නා වගේ මේ ආස්වාසය මේක ප්‍රස්වාසය නෙවෙයි. ඊට පස්සේ තමයි නාසය. ඊට පස්සේ මේ ප්‍රස්වාසය මේක දිව අන්ත ආස්වාසය නෙවෙයි කියලා. එමෙතම තමයි සරුවචන. ඊට දකින්නේ මේ දෙකේ වෙනස අල්ලාගෙන ඒ කෙලෙස් උපදීමේ ජවය ඊකට යන්න ආස්වාස ප්‍රස්වාසයේත් බලන හිත අරමුත් හොඳට අල්ලන්න පුළුවන් ලං වෙලා චීන කන්නඩියක් දාලා බලුවා. මයික්‍රොස්කෝප් එකකට දාලා බලුවා. රෝසෝට සිද්ධ වෙන තැන තමයි ලොකල් බලන කන්නඩිය දැක්ක දැම්මා වගේ ආස්වාසයේ තියෙන රස ප්‍රින්සා කයේ ආස්වාසයේ තියෙන රස රසයක් වදින වාරයක් පාස වෙන්වෙන් වදින් දැක් ගන්න පටන් ගන්නවා. මෙන්න මේ දෙක හොඳට වෙන් කරලා දෙපැත්තකට කරලා හරියට පරණ තාලෙට කොණ්ඩේ බඳිනකොට හොඳට ගැට කඩලා ආශ්වාසයක් වත් මැදට රොද තියලා දෙපැත්තට පීර ගන්නනේ කොණ්ඩේ ඉස්සලා ඊට පස්සේනේ කොණ්ඩ මොස්තර දාන්න. අන්නේ වගේ පටන් ගන්නකොටම හොඳට පීරලා කොණ්ඩ දෙක දෙපැත්තට කරගත්තා වගේ මේ ආශ්වාසක කෙස් රොදයි මේ ප්‍රශ්වාස කෙස් වලයි කියලා දෙක දෙක ට්‍රේන් කරගත්තා නම් ඒ යෝගාවචාරය පාදවෝ පිපිසක් ඒකේ ඇතිතුරු පිරිසිදු තැනකටපත් වෙන මේක උනත් අමාරුයි. මේක ගොඩාක් දුරට යනකම් කල යුතුයි. නමුත් සමහරු මේ වෙනකොටත් අඩු ගන්න මේකේ මූල ධර්මයේ වටිනාකම දාන. ධර්ම මේ කරගෙන කරගෙන ගියොත් මේ දෙකේ වෙනස්කම් හොඳට දකින්න. ඉබිල බලන්න. මේකට සාවධාන වෙන්න. අර මුනේහිම ගත කරන කාලේ වැඩි වෙයි. ශබ්ද වලින්, වේදනා වලින්, බාධා වලින් ඇති අඩු වෙන්න පටන් ගන්නවා. අන්නේම බලාගෙන ඉන්නකොට ಈ දෙක අතර තිබුණ වෙනස්කම වෙනුවට දෙක අතර තියෙන සමානතාව පේන්න පටන් අර ගන්නවා. මේක පුදුමාකාර මායාකාරී සිද්ධියක්. මේක භාවනාවේදී කියන්නේ මේ අච්ඡත්ත ලක්ෂණ, පච්ඡත්ත ලක්ෂණ, ස්වභාව ලක්ෂණ, ගති ලක්ෂණ බලන අතර එකම අරමුණේ බොහෝ වෙලා බලන හිටියොත් ඒ දෙකට පොදු ලක්ෂණ පේන්න පටන් ගන්නවා. ඉස්සලා දැකින්නේ පෞද්ගලික ලක්ෂණ. පොදු ලක්ෂණ පේන්න පටන් ගන්නකොට ආනාපානෙ නොදණී යනවා කියලා තමයි අපට පේන්නේ, කියවෙන්නේ. ඒ මොකද වෙනස්කම් දකින්න ඒ දෙක අතර විචිත්‍රත්වයක් තියෙන, අපි මන්මත් වෙන ගතියක් තියෙන. සමාන ලක්ෂණ මතු වෙන්න ඒක තුනී වෙනවා වගේ, නීරස වෙනවා වගේ, එපා වෙනවා වගේ ඒකාකාරී වීමක් තමයි හිතෙන්නේ. ඉතින් ඒකට තමයි අපේ හිත නින්දට වැටෙන්නේ. ඒකට තමයි අපේ හිත හයියෙන් හුස්ම ගන්න හිතන්නේ. එහෙම නැත්නම් භාවනා හරි ගියලාද වැරදුනාද කියලා අපි සැක උපදවන්නේ මේ වෙනස්කම නැත්නම් පෞද්ගලික ලක්ෂණ දැකලා පොදු ලක්ෂණේ දකින්න පටන් ගන්නවා. දැන් සරුවච්චන් වහන්සේට ඕන කරලා තියෙන්නේ මෙන්න මේ පෞද්ගලික ලක්ෂණ විශේෂඥතාවයේ දියුණු කරලා ඒ අරමුණේම තියාගෙන මේ වර්ණ විපර්යාසයක්, පරිණාමයක්, රූපාන්තරණයක් එකම අරමුණ දිහා බලනකොට සිද්ධ වෙනවා කියලා පෙන්වන්න. කොට විපරිණාම ලක්ෂණ කියලා කියන්නේ වෙනස් වෙන බව කියලා කියන්නේ, අනිත්‍ය කියලා කියන්නේ. නමුත් අපේ හිතේ තියෙනවා විචිත්‍රත්වයේ වෙනස තියෙන තාක් අපි බලනවා.
සමාන ලකුණු 15 වෙනකොට මේක එපා වෙන ගැටියක් එනවා. මේක මම හිතන්නේ ඉස්ලාම දැක්කේ සර්වඥාන්වහන්සේ. ඉතින් දැන් සර්වඥාන්වහන්සේගේ ධර්ම නියාමයේ හැටියට උන්වහන්සේට අවශ්‍ය කළ තියෙන කෙනෙකුට කොයිම දෙයක් හෝ ඉතාමත්ම විචිත්‍රව සමීපලා සාදර බලන් හිටියොත් බලන් ඉඳින්ද එපා වීමක් වෙන බව පෙන්නනවා. ඒක විපරිණාමයක් වෙන බව පෙන්නනවා. ඉතින් මේක යෝගාවචරය කියලා කියන්නේ එන්නේ භාවනා විපා වෙනවා කියලා. ඒ ගුරුවරයා එපා වෙනවායි කියලා. ඒ භාවනා ක්‍රමයේ එපා වෙනවායි. ඒ භාවනා මධ්‍යස්ථානේ එපා වෙනවායි. ආහාර එපා වෙනවායි කියලා. නීරස වෙනවායි. ඒ තරමටම ඒ යෝගාවචරය වුණාට සත්‍යයට බයයි. මේක මේ නිබ්බේධික සූත්‍රයේ මතුවෙන්නේ මෙන්න මේ වගේ තැනකදී. සර්වඥාසික කියනවා කාම ගුණ දත යුතුයි. ඊට පස්සේ කාමේ වේමත් භාවය වළඳී කියලා කියනවා. වේමත් භාවය කියලා කියන්නේ අපි මත්කරන්න මොන මොන පැතිකඩ තියෙනවද? රූප ගත්තොත් වර්ණ විපර්යාස ටිකක් තියෙනවා, සටහන් විපර්යාස තියෙනවා, ආකාර විපර්යාස වගේක් තියෙනවා. මේ බහුරූපේක්ෂය කියලා එකක් හදාගන්න අර ඉස්කෝලේ යන කාලේ වීදු කාලේ තුනක් පතර තුනක් හේතු කරලා මේ ත්‍රිකෝණාකාර තියෙන. ඊට පස්සේ ඒක මල් පෙට්ටක් කරේ දැම්මට පස්සේ කාර්කෝ කාර්කව බලන්න පුළුවන් මරණකම් බල බල හිටියත් විවිධ බහුරූපේන. ලෝකෙත් ඔච්චරයි. හැබැයි එකම වීදුරු ගාල තමයි එකම මල් පෙට්ට තමයි. පෙරහැර වෙන කාර්කවන්න. ඒක වේමත්තක භාවයක් ඇති වෙනවා. නානා ප්‍රභාවයක් ඇති වෙනවා. අපි කටත් අරගෙන ඒක දිහා බලන්න හිටියට එකම දේ තමයි යහවැත්ත මහවැත්ත පෙර. ඊට අමතරව රූපේ මේ විදිහට බක් කරනවා වගේම ශබ්දවලක් තියෙනවා මේ වගේ විවිධ තත්ත්ව. ගන්ධෙත් තියෙනවා රසෙත් තියෙනවා පහසෙත් තියෙනවා. ඒ නිසා අපිට කවදාකවත් මේක ඒ රස ගන්ධ රකිසි ආස වේලා නම් කෙලවර කරන්න බෑ. ඒ තරම්ම ඒක අපි දඬු කඳේ ගහනවා වගේ කටු බෙරේ පෙරලනවා වගේ එකම දේ කරකෝ 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 පෙන්නුවාට ඇති වෙන්නේ නැහැ. අපිට දෙන්නේ ඊගාව එක වෙනස් කියලා. කොහොම කෙරුවත් ඕකේ තියෙන්නේ පටවිය ආපෝ තේජෝ වායෝ විතරයි. පාරා පාලා ගියවැනි බහුරූකෝලම් කියලා පෙන්ලා දීලා තියෙනවා. නමුත් අපි තාමත් හිතනවා අපේ අම්මලා තාත්තා දැකපු නැතිව අපි දැකලා තියෙනවා දකින්නක් තියෙනවායි කියලා අපි හොය හොයා බල බල ඇවිදිනවා. නමුත් පෙන්නන්නේ එකම දේ. මේ වේමත්තක භාවය මිරිඟුවක් වගේ දෙයක්. කොච්චර එලවගෙන ගියත් මිරිඟුවක් Taman අතර තියෙන දුර වෙනසක් ඇති වෙන්නේ. දුවන්න දුවන්න ඒක ඈතට යනවා. ඒසම වේමත්තක භාවයේ තමයි අපි මේ විචිත්‍රතාවය කියලා කියන්නේ. රසලෝලීත්වය කියලා කියන්නේ. රස දන්නාකම කියලා කියන්නේ. නමුත් මේක කවදාකවත් ඉවර වෙන දෙයක් නෙවෙයි. එතකොට තමයි මේ කෙනාට මේක විපාක තේරුම් ගන්න වෙන්නේ යම් තාකේ විදී නොසන්සිඳුණු ආසාවකින් මැරුණොත් අනිවාර්යයෙන්ම භවයක් ඇති කරගන්න. උඹේ පෙන්නන්නේ මේ භවෙත් පෙන්නන්නේ තාකල්ගාව භවෙත් ආමයාගේ අඩනේ එක නෝලින් අපි මම නාඩගමයි කියලා දාන කියලා නෑ. ඊට පස්සේ සත්‍යඥාන්සේ අහනවා මේ කාමයාට නිදාන සම්භවය මොකද්ද? කොහෙන්ද මේ කාට ගන්න කියලා කියනවා ස්පර්ශය තමයි කියලා. පස්සපච්ච වේදන වේදනපච්ච තණ්හා. කාමයට තියෙන තව නමක් තමයි තණ්හා කියන්නේ. ඒක වේදනාව නිසා හටගන්නේ, වේදනාව හටගන්නේ ස්පර්ශය නිසා. ඒ සම්බන්ධ පස්සපච්ච කියන විදිහට මේ ලෝකේ තියෙන බොහෝ නාම ධර්ම වලට හේතු වෙලා තියෙන ස්පර්ශය තමයි. ඉතින් මේ ස්පර්ශය හොඳට විචිතුරු ඇතුළ වෙන උස්මේ ස්පර්ශය පිට වෙන පිටේ උස්පර්ශය ගොරෝසුට දකින්න අවස්ථාව තමයි යෝගාචරයේ වාඩි විච්ච ගමන. ඒක සතිපට්ඨාන සූත්‍රයේ පෙන්වන්නේ දීගං වාස සන්තෝ දීගං අස සාමිච්ච පජානාති දීගං වා පස සන්තෝ දීගං පස සාමිච්ච පජානාති. බොහොම දීර්ඝව ගොරෝසුට ආසස් පසාතික තියෙනවා. යම් වෙලාවක ඒ පෞද්ගලික ලක්ෂණ ආස්වාසේ පෞද්ගලික ලක්ෂණ ප්‍රස්වාසේ පෞද්ගලික ලක්ෂණ ඇටි වෙන්න දැක්කට පස්සේ තවත් ආය බලන්න දෙයක් නැති තරමට හැම පැතිකඩම දැක්කට පස්සේ ඔන්න පොදු ලක්ෂණේ පහළ වෙන්න පටන් අර ගන්නවා. පොදු ලක්ෂණේ පහළ වෙන්න පටන් ගන්නකොට ස්පර්ශය නිරෝධ වෙන්න පටන් ගන්නවා. හුස්ම නොදැනී යනවා කියලා අපි කියනවා. මේ කාමයාගේ නිරෝධය මන්මත් කරවන ගතියේ නිරෝධයක්. ඒක අපිට පේන්නේ කම්මැලිකමක් විදියට. අපිට පේන්නේ නිරසකමක් විදියට.
අපිට පේන්නේ බය වෙච්ච තරක් විදියට. අපිට පේන්නේ අසරණ වුණා වගේ. සූලි භව කියන කාම තණ්හා භාවයටයි අපි මේ පහදී. ඒක නිසා කාමයාට නිදාණය තනි වුණාවක්. ඒ නිසා අපි කරන්නේ අරමුණ මාරු කරනවා. ඉරියව්ව එහෙම නැත්නම් අරුප. ගුරුරයා හේතු ස්පර්ශේන අරගෙන ඉත මේ ස්පර්ශ මාර්ග නාශේ නොදෙනියම තමයි ආරමුණ සිවුම් වෙනවා. අනා ප්‍රදේකට. වල් කරලා මේ රසලෝලී බව කියන කාම තණ්හා භාවයේ සිවුම් වෙනකොට හිඳ අරිලා. අයි අපි මේ පහදි. බය නීරස වෙනවා. වක්කාර ගති පහළ වෙනවා. සහල වෙනවා. දඟලනවා. ඒක මොකද අපි මේ තරම්ම සක්කාදීට කැමති. අපි මේ තරම්ම තණ්හාට දාසකම් කරනවා. ඒ තරම්ම අපි මන්නකරයි. ඒ නිසා දවසක අපි තේරුම් ගත්තොත් මේ භාවනාව කරද්දී නැත්නම් ආනාපාන සතිය කරද්දී. මේ ආනාපාන සතිය හොඳට ගොරෝසුට තිබිච්ච තීර්ථදීක ආස්වාස් ප්‍රසවාසය දැන් කෙටි ආස්වාස් ප්‍රසවාසය බාඩපත් වුණා. ආස්වාසේ මුලමෙදාග ඊට පස්සේ ආස්වාසේ යගින් ප්‍රසවාසේ මුල ප්‍රසවාසේ මුලමෙදාගිලාය ප්‍රසවාසය යගින් ආස්වාසේ මුල මේන විදිහට සියල්ල අතගාගෙන යන්න පුළුවන් තරමට එනකොට මේ නීරසකම් පැමිණෙනවා කියන්නේම භවනාවේ දියුණු දක්ෂ තත්ත්වයක්. සංසාරය කියලා කියන්නේ තණ්හාව නම් නිවන කියලා කියන්නේ තණ්හාව දුරු වීම. තණ්හාව නැතිවීම දන්නා නැතිවීම කියලා කියන්නේ නීරසයි වාගේ තමයි තණ්හා හිතට පේන්නේ. මේක දන්නේ නැත්නම් යෝගාවචරය කරන්නේම මොකක්ද? අර නීරස වෙනකොට එක්ක හයියෙන් හුස්ම ගන්න. මේ භවනාව වැරදිලයි කියලා හිතලා. එතන හිතනවා මැරෙයිද කියලා. අන්තභාග වේවි දැන් මේ හුස්ම ගන්නකොට කොහොමද ජීවත් වෙන්නේ. එතකොට ඇඟ නොදණී යනවා හුස්ම නොදණී යනවා හැපෙන තැන නොදණී යනවා එතන මේ ස්පර්ශය ගෙවියාම පේන්නේ මම මැරුණා වාගේ. අතගාල බලන් ඉතන කැලිටි කොක්කම තියනවා කියලා මේ හරියට කියනවා. මොකද සමාහලට පැත්තක් නොදණී යනවා. උඩු පැත්ත නොදණී යනවා පටපැත්ත විතරක් වැඩ යනවා පේන. ඉතින් ඒක උඩ හොරෙන් ඇත්තේ කරලා බලනවා ගෙදර ගෙනියන්න සෙට් එක බඩු ටික තියෙනවා. ඒ තරමටම ස්පර්ශාගේ ගිවියම අපිට පේන්නේ අභග්යක් කාලකන්නිකමක් වැරදිල්ල භාවනා වැරදිලා කියලා මේ යටින් වැඩ කරන වංචනික ධර්ම. අපේ හිතේ කර්මත්තාට දොස් කියනවා. ආකාශයට දොස් කියනවා. සද්දවලට දොස් කියනවා. වේදනාවට දොස් කියනවා. নানা ප්‍රකාර විදියට අර ස්පර්ශාගේ ගිවියම පස්සම්බයං කාය සංඛාරං කියන තැනදී කාය සංස්කාරයන්ගේ මේ සංසිඳීම අපිට පේන්නේ අසරණ වෙන්නවා. අපිට පේන්නේ අපි රහෙන් කොන් වෙලා තනි වෙන්නවා. අපිට පේන්නේ අපි නොදන්නා තැනකට ගිහිලා මත්මත් වුණා වගේ. ඒක නිසා යම් තැනක මේ නිබ්බේධික භාවය සර්වත්‍ය පෙන්වා ගන්න නිබ්බේධික භාවය දැනගෙන ස්පර්ශය තමයි සංසාරක බඳින. නැත්නම් කාම ගුණ ඇති කරා. ස්පර්ශයේ ගෙවි යන තැනකට යනවනම් ඒක ප්‍රගමනය. දියුණුව අන්නේ එතනදී නොසලෙන මනසකි එන්නේ මේ කාමයාගේ ගෙවී යෑම ස්පර්ශයාගේ ගෙවී යෑම කියලා කියන්නේ නිරෝධය දැකීමක් ස්පර්ශයේ නිරුද්ධ වීමක් නුපුහුණු මනසකට මේක අභග්‍යය ව්‍යසනයක් පෝරකේ ලෑල්ලක් උඩ ඉඳලා තියඳලා පෝරකේ ලෑල්ල අදිනවා වගේ ඕන දැන් මැරෙන්න හදන කියලා වගේ බයක් ඇති නමුත් මේ නිබ්බේධික ඥාණය විනිවිද දක්නා ඥාණය තියෙනවා අපිට තේරෙයි හැමදාමත් මේ විදිහට කයට ආසාවෙන් සහ ජීවිත ආසාවෙන් කෙරුවොත් භවනා කෙලවරකට යන්න බෑ මේ ස්පර්ශාගේ ගෙවියාම එනකොට මේකට විනදට වඩා දැඩි අවධානයකින් දැඩි සතියකින් දැඩි වීර්යයකින් දැඩි ශ්‍රද්ධාවකින් එහෙම මේක සංසිඳවාගෙන යන්න ගියොත් ගම්තිරණ යන තරම් අධිෂ්ඨාන ශක්තියක් ආවොත් ඒ පුද්ගලයා නිබ්බාන ගාමිනී නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පුරණ කෙනෙක් වෙනවා. නිරුද්ධ වීමට යාදෙන ප්‍රතිපදාව පුරණ කෙනෙක් වෙනවා. නිරුද්ධ වෙද්දි වෙද්දි බොහෝම ගෞරවය. වැඩි අවධානයෙන් අනේ මේක දිගින් දිගටම මට පවත් ගන්න පුළුවන් නම් කතාවක කෙලෙසක් එන්නේ නැහැ ඊට. තව බයක් එනවා. අසන්නකමක් එනවා. තනි ගතියක් දැනෙනවා. භාරු ගතියක් දැනෙනවා. ඒකාකාරී ගතියක් දැනෙනවා. අන්නේ ඒකාකාරී ගතිය සුභ මංගල ලක්ෂණක් විතර බලන්න පුළුවන් වෙච්ච දවස ආවොත් අන්නේ යෝගාවචර නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවට සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී වශයෙන් නිම දෘෂ්ටියකට වැටෙනවා වෙනවා ඊට පස්සේ අපට සංකල්ප පාන මං හිතත් කොහොමද මේකට වඩා මේක තුනී කරගන්නේ සියුම් කරගන්නේ කියලා ඉතින් මේක මේ සෞඛ්‍ය සම්පන්න සීල සම්පන්න
සෞඛ්‍ය සම්පන්න මනසක් ඇති කෙනාට මෙහෙම වුණාට නිකමට හිතන්න මේ වගේ තාම හීනුලෙන් ගමන් කරන කෙනෙක් හීනමාන රෝගිකින් පෙළෙනවා නම් අදිමාන රෝගිකින් පෙළෙනවා නම් තමන් පව් කෙරුවා කියලා හිත සාප කරගන්නවා නම් කොහොම මේ අභ්‍යාසයෙන් ඉදිරියට යන්නද කියන්නේ කදාකත් ඒ පුදුරට විහිං සාප කරගන්න මේන සෑම බයක්ම මේන අසරණකමක් මෙතනේ මම පව් කාරණිෂා මේක මගේ වැරද්දක් මේක මගේ කෙලේශයක් ඒක නිසා මේක කරන්න හරියන්නේ නැහැ මේක කෙරුවොත් මම අරණාන්ත තත්ත්වයකට එන්නේ කියලා මේ භාවනා පැත්තක දාලා අර තියෙන මානසික රෝගේ නිසා හෝ ශීල නිසා ඇති වෙච්ච අඩුපාඩු නිසා හෝ ඒ පුද්ගලයා ආපහු ගමක කවදා හෝ ශීලවන්තව හොඳ මානසික සෞඛ්‍යයක් ඇතුව ඒ කියන්නේ සද්ධාහදී ගුණ ඇතුව පෞෂත්වික යුක්ත ගිහිලා මෙන්න මේ විදිය දෙයක් තියා දිගට බලහින්නකොට ස්පර්ශාගී තුනී වීම බුදුහාමුදුරු හොඳටම දැනගෙනයි මේ ප්‍රතිපදාව හදලා තියෙන්නේ. එචායි තුනී වෙන ස්පර්ශය පවතිද්දී හොඳ සතියකින් හොඳ අවතිභාවකින් හොඳ සමාධියක දිහාම බලනින්ට මේ පුද්ගලයා තුළ පහළ වෙන අදිෂ්ඨාන තමයි සම්මා සංකල්පය කියලා කියන්නේ. ඒක කවදාකවත් පොතකින් දෙන්නේ නැහැ. ඒ වගේ වුණත් එනිවල දර්ශනීය නෙවෙයි නම් ගියේ මේ පුද්ගලයාට පේන අභාග්‍යයක් වගේ තමයි. මේ සංසාරේ නැත්තම් මේ භාවනා කරන අපි ලක්ෂ කෙල කෝටි වාර කීයක් මෙතෙන්ට ඇවිල්ලා පස්සට කකුල ගන්න ඇද්ද? තවත් ඉස්සරහට කොච්චර ගණීද? කිසිසේත්ම කාටවත් තීන්දුව කරන්න බෑ. මෙතෙන්දි සර්වඥාන්සේට කරන්නම දෙයක් නෑ. ඒකයි සර්වඥාන්සේ කියන්නේ උඹලගේ ජීවන පිච්ච මට කළ හැක්කක් නෑ. මට කියන්න ඕන ටික බම් කියලා තියෙනවා. දහස්වර කරපං කවදා හෝ සම්මාදිට්ඨිය පහළ වෙච්ච දවසේ සම්මා සංකල්පේ පහළ වෙච්ච දවසේ අන්නේ යෝගාවචර වීරියක් කරනවා මේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවට එහෙම නැත්නම් නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට එච්ච කම්ම කරන්නේ මේකට අකුල් හෙලන එක තමයි එනිසා මේ කාමයා පිළිබඳව අවබෝධ කරනකොට හරි කාමයා කියන්නේ මොකද්ද ඒ කාමයාගේ විමති විවිධාකාර විචිත්‍රත්වය කියන්නේ මොකද්ද ඒ කාමයන් නිසා අපි කොච්චර මේ සංසාරේ බැඳෙන විපාක ඇති කර ගන්නවද? ඒ වගේ මේ කාමයාගේ හට ගන්න හේතු ස්පර්ශය කොහොමද? ස්පර්ශයගේ ගිවි යාම කොහොමද? ආදි වශයෙන් මේ ටික පරිශ්‍රණයකට ලක් කරලා. මතුවෙන ආහන දකින් ස්ථානය පාසා එමුණ තරුගානේ ආහන පනසති කරනවට පාසා සක්මන කරන වාරය පාසා මේ විතර බලන සුළු දර්ශනයකට අපි කියනවා ආර්ය පරිශ්‍රණය කියලා. මේක තිරසනෙකුට කරන්න බෑ. යක්ෂයෙකුට, ප්‍රේතයෙකුට, භූතයෙකුට කරන්න බෑ. මුදේටම සුතවත් ආර්ය ශාවකයෙකුට නැත්නම් මේ කල්යාණ සත්පුරුෂයෙකුට ජීවිතේ තමන් කෙරෙහි තාම මෛත්‍රී කරුණා කළ යුතු උත්කෘෂ්ඨ කාර්ය වශයෙන් සර්වක පරිශ්‍රණයකට ලක් වෙනවා. මතු ඒකත් අර දිනමත් වෙන ආහන දකින් ස්ථානය පාසා මේ අපි පිරිස් වගේ නානා විදිහට මේක සම්බන්ධව වැඩි කරලා ඒත් අතරින් නැතුව අපි කොහොමනේ ආහන පරිධිකර කරගෙන සත්‍යකරණ යන තමයි කරනවත් පාසා සක්මනක් කරන වාරය පාසා මේ විදිහට බලන සුළු දර්ශන හරියටම ඒකට අපි කියනවා අවශ්‍ය උපදේශය හරියට මේ ධර්ම මාතෘකා ධර්ම කාරණාව එළඹෙයි එළඹුණාට පස්සේ හරි ලොකු සතුටක් ඇති වෙනවා අනේ මේ කොහොමනම් තව කෙනෙකුට කියලා දෙන්නද කොහොමනම් sannivedanaya කරන්නද මොකද ඒක සම්පූර්ණ අහඹයක් තියෙන්නේ ධිකයට උත්සාහ කරගෙන 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 යනකොට තියෙනවා අපි කොච්චරනම් මේ தත්තරපත් වෙට ඇද්ද ඉස්සල්ලා පත් වෙලක් මේක වැරදි කියලා හිතලා තියෙනවා අපි ඒකට අකුල් හෙලාට හෙළුවට ඒක අපට අකුල් හෙලන්නේ මොකද සැක කරලා මේ කතාවල පස්සට එන්න හැබැයි එකක් සතුටු වෙන්න පුළුවන් සතුටු වෙන කාරණා තමයි අපි කොච්චර ඒකට අකුල් හෙලලා කොච්චර පස්සට ආවත් ඒ කිරීම මාර්ගය අපි අබයුව ධර්මතාවයුව නියුය පුත්‍රලේ බාටපත් අය ධර්මේ කවදා හෝ කරලා 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 ඊගා ප්‍රස්තාව ආයෙත් ඉදිස් පිටෙන්ට හරි සාදර හිතින් ගිය දවසේ දුරයන ඉතින් අපි තා අපි ඒකට අකුල් හෙලාට හෙළුවට අද ඒක අපට අකුල් හෙලලා මොකද ඉව මේ කරපු දෙයම විවිධ ධර්මතා ඇතිවලින් සුතුමි ඥාන මාර්ගයේ, කල්යාණ මිත්‍ය ඇසුර මාර්ගයේ,
ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා වැඩුව මාර්ගයෙන් කරගෙන 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 යන කාටවත් දෙන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම තමන් විශ්ින් කළ යුතුයි. ඒ කිසි දෙයකට ලැජ්ජ වෙන්න තරකයි පහත් කළ සරකන් නරකයි. ඒ ටික නිසා තමයි අපි අද මේ තත්ත්වයටවත් තියෙන්නේ. ඒක නිසා අපි හැමදාම අලුතින් උපදිච්ච කෙනෙක් වගේ ආධුනිකයෙක් වගේ නැවත 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 කරනකොට දවසක මුදුන්පත් වීමක් සිදු වෙනවා. ඒ මුදුන්පත් වීම සිදු වෙන්නේ අර කරපු අත්තරදි කන්ද මත ඉඳගෙන තමයි. ඒවට නිසා අත්තරදි කියන්නේ භාවනා ජීවිතය කියන්නේ හුරතල් කියන. මේ පොඩි දරුවන් කරන හුරතක්. කක්කත් අපරාධයක් අතේවත කෙලේශයක් අතේවතක. දඩුවන් කළ යුතු දේවල් නෙවෙයි. එහෙම කරලා තමයි සර්වඥාන්සෙත් කොටාරි. ඒක නිසායි සර්වඥාන්සෙ මේ වෙලාවක් කලාව බලලා කට්ටියට වාඩි වෙන්න කියලා මම ඔයාලට අද මේ විනිවිද බලන හැටි කියලා දෙන්න හදන්නේ කියලා විවිධාකාර පැති වලින් පෙන්වන්නේ මේ භාවනාවට කරන අනුග්‍රහයක් වශයෙන්. ඉතින් ඒ නිසා මේ ධර්ම කොටාසේ අහපු අපට ඒක අපිට අනුග්‍රහ වෙලා මේ කරන වැඩේ පිළිබඳ විශ්වාසයකින් එහෙම නැත්නම් අදිෂ්ඨාන ශක්තිය කියලා දෙන්න හදන්නේ කියලා කිම් පෞරුෂත්වයකින් ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනා මම මෙතන විවිධාකාර පැති වලින් පෙන්වන්නේ මේ භාවනාවට කරන අනුග්‍රහයක් වශයෙන්. ඉතින් ඒ නිසා මේ ධර්ම කොටාසේ අහපු අපට ඒ කත කරනවා කිරු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.